අපිට පේනවා පුතා zoom දෙකේම මේ වෙනකොට 10 සම්පූර්ණ වෙලා ඉවරයි. අපිට පේනවා waiting room එකේ ඉඳලා දැන් ළමයි වේගෙන් ඇඩ් වෙනවා. මොකද waiting room එකට ඇක්කිර වෙලා තිබ්බේ. ඇයි කියන්නම් දන්නේ නැහැ. හරි. Zoom දෙකෙන්ම මේ වෙනකොට ළමයි 1000 සම්පූර්ණයි ළමයි ගොඩාක් එන්න පොර කාපු නිසා මම හිතන්නේ මේක waiting room එකේ ඉර උනේ. හරිම අමාරුවෙන් තම පුතේ ගත්තේ විනාඩි 3ක් පරක් උනේ ඒකයි. Right? හරි. අපි මේක ළමයි ටික ඇවිල්ලා චුට්ටක් stable වෙනකන් යමු. ඊට පස්සේ කතා කරමු. Right. YouTube link එක share කරන්න Zoom දෙකම මේ වෙද්දිම පිළිලා අවසానයි. හරි. පැහැදිලිවම කියනවා උදේ ආරම්භයේ විදියට මම පොදුවේ හැමෝගෙම මේ 6 month එක පැහැදිලි කරනවා. ඊට පස්සේ මේ ගුරුවරු ඇවිල්ලා වලත් එක පොඩි වෙලාවක් කතා කරන මේ ගුරුවරුන්ගේ සැලසුම පැහැදිලි කරන්න ඔයාලට. හරි. චුටි අඳුරු ගතියක් තියෙනවා පොඩ්ඩක් ඉන්න මම අනිත් පෑෂර් එක දාන්නම්. Right. මේ waiting room එකේ අනිත් ළමයි 14 දෙනෙක් විතර ඉන්න ඒ කට්ටිය එන්නේ නැහැ. අමෝ සර් සද්ද වැඩි කියනවා. පුතා සද්ද වැඩිද? මොනාර ගැටලුවක් තියනවද නැහැ නේද? ඔක sound සම්බන්ධව ගැටලුවක් නැහැ නේ. වෙනද වාගේ හොඳට පැහැදිලි වෙහනවනේ රයිට් ඕකේ පුතා සර් කියද ලස්සනලු හරි වැඩේ පටන් ගමු එන කතා කරන්න පටන් ගමු දෙකේම ළමයි 1000 පැක් වෙලා ඉවරයි YouTube එකනුත් තව ළමයි ලොකු ප්‍රමාණයක් බලනවා ඇති කියලා හිතනවා උදේ ලංකාවේ එදා මෙදා තුරු ඉතිහාසයේ හරි ශ්‍රී ලංකීය සාමාන්‍ය පෙළ අධ්‍යාපන රටාව වෙනස් කළ ලංකාවේ දැවැන්තම සම්මන්ත්‍රණ මාලාව සරසවි සත්කාරය මේ සරසවි සත්කාරය කියන concept එක ඇතුලේ ක්‍රියාත්මක වෙන ඉතා විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් තමයි පුතේ මේ 6 month ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ හරි මේ ගුරුවරුන්ගේ කාගේ හරි ගෝලයෝ මෙතන ඇති අඩුම තරමේ මේ ලිස්ට් එකෙන් එක ගුරුවරයෙක්ගේ හරි ගෝලයෝ මෙතන ඇති ඒතර මේ කතාව පවත්වන මම ගණිත දේශක දිනේෂ් ලක්මාල් මාව නම් දන්නේ නැතුව ඇති අනිත් කට්ටිය නම් දන්නව ඇති හරි දන්නවනේ හරි ආගන්න දැන් ඉස්සර වෙලාම ළමයි පුතේ ගොඩ මැසේජ් දාලා මට ලංකා සර්ට ප්‍රභාත් සර්ට හර්ෂ සර්ට ශේහාන් සර්ට සුජිත් සර්ට එවගම අපේ මංජුල සර්ට කොහොමද සර් 6 month එකට සම්බන්ධ වෙන්නේ යකඩෝ බර්ත්ඩේ එකට විශ් කරාට පස්සේ ළමයිට මැසේජ් දා ගන්න බැරුව හිටපු මම කොහොමද ඔය ඔක්කොටම රිප්ලයි කරන්නේ ලංකා සර් කොහොමද හැමෝටම රිප්ලයි කරන්නේ ඒක නිසා අපි තීරණයක් ගත්තා මෙන්න මේම සම්මන්ත්‍රණයක් අරගෙන අද නිල වශයෙන් 6 month එක ස්ටාර්ට් කරනවා මේ සියලු වැඩ පැහැදිලි කරන්න කාලස්ථාන් පැහැදිලි කරන්න සහ මේ ක්‍රියාපටිපාටිය හරියට ක්ලියර් අයිඩියා එකක් ඔයාලට දෙන්න පුතේ මේක තමයි ලංකාවේ අංක 1 පාඨමාලාව මේ ඉන්න ගුරුවරු සෙට් එකම ලංකාවේ අති දැවැන්තම මේ ෆීල්ඩ් එකේ අංක 1ට හැම විෂයකම ඉන්න ගුරුවරු හරි හොඳට අහගන්න කතාව පුතේ දැන් මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් හරහා ක්‍රියාත්මක වන මාස 6 පාඨමාලාවක්. සිලබස් එක මුල සිට අග දක්වා 11 ළමයිට 11 විතරක් නෙමෙයි 10 වසරේවත් එක්ක. 10 ළමයිට 10 වසර විතරක් නෙමෙයි 9 වසරේවත් එක්ක. හරි? ෆුල් සිලබස් එක කම්ප්ලීට් කරනවා. එතකොට සාමාන්‍ය පෙළ ළමයි නම් මාස 6න් මේක ඉවර කරාට පස්සේ ඉදිරි මාස 3 සම්පූර්ණයෙන්ම පේපර් කරලා 3 හෝ 4 සම්පූර්ණයෙන්ම පේපර් කරලා අපි විභාගයට සූදානම් කරනවා. දැන් මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් යන වැඩක් නිසා පොඩි චකිතයක් තියෙන්න පුළුවන්. ඔන්ලයින් පුළුවන්ද මේ වගේ දෙයක් කරන්න? මෙහෙම විෂය නිර්දේශයක් ඔන්ලයින් හරහා ඉවර කරන්න පුළුවන්ද? උතේ මං ඉස්සර වෙලාම එන්නම් ඔන්ලයින් සහ ෆිසිකල් අතර තියෙන වෙනස. අපේ ෆිසිකල් ළමයිට අපි සම්පූර්ණයෙන් ඔන්ලයින් ක්ලාස් එක ෆ්‍රී දීලා තියෙන්නේ ඒකයි. ඔන්ලයින් වලින් දාන්න බැරි සෙල්ලම් ගොඩක් අපිට sorry වැරදුනා ෆිසිකල් වලින් දාන්න බැරි සෙල්ලම් ගොඩක් අපිට ඔන්ලයින් වලින් දාන්න පුළුවන් ළමයි 1000ක් හිටියත් පුතේ 1000ම උත්තර 1000ම උත්තර අපිට ගන්න පුළුවන් තප්පර 10යි ඒක අපිට කවදාවත් ෆිසිකල් එක කරන්න බෑ අනිත් එක
physical class එක miss වුණොත් ඊළඟ දවසේ ඒකේ record බලන්න බෑ. උදේ මේ 6 month program එක හදලා තියෙන්නේ. උඹලට time table කොහොම වුණත් අපි app එකක් launch කරලා තියෙනවා. App එක හරහා උඹලට ඕනෑම පාඩමක් ඇති තරම් බලන්න පුළුවන් වෙන තරමට නැවත වතාවක්. ඒ කියන්නේ ඔන්න මේ මාසේ පළවෙනි සතියේ කුලක පාඩම කරනවා. ලංකා සර් මොකක් හරි පාඩමක් කරනවා ද්‍රවස් සිතිය කියලා හිතන්න. අර ප්‍රභාස් සරුත් ගැම මොන හරි පාඩමක් කරනවා. එතකොට ඔය ශාන් සර්, ආර්ෂ සර් එයාලගේ මොන හරි පාඩම් කරනවා. කරාට පස්සේ පුතේ මොකද වෙන්නේ? නැවත ඔයාලට ඒක බලන්න අවශ්‍ය වෙනවා. අපි මේ ලොන්ච් කරලා තියෙන ඇප් එක හරහා ඔක්කොම විස්තර ටික ඇප් එකේ දෙන්නම්. ඒක ඇප් එකේ ඩෙවලොපර්ස් අපිත් එක්ක අද එකතු වෙනවා. සියලු විස්තර කරායි පුතේ අවසානයේ තියෙන්නේ මේ මීටින් එකේ අවසානයේට ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා විස්තර කියනවා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා මාස 3ක් ගියත් නැවත කුලක පාඩම බලන්න ඕන නම් ක්ෂණිකව ගියා ඇප් එකට ලොග් වුණා අදාළ මාසේ අදාළ පාඩම පිළිවෙලට ඇති කුලක 1 කුලක 2 කුලක 3 විභාගයක් ලඟ වෙනකොට ඒ සියලු පාඩම් නැවත බලන්න පුළුවන් අපස සාමාන්‍ය පෙළ විභාගේ ලඟ වෙනකොට නැවත රිවිෂන් වලට සල්ලි ගෙවලා යන්න ඕනේ නැහැ හරි නැවත ඔයාලට මේ පාඩම් සෙට් එකම නැවත නැවත බලන්න පුළුවන් පුතේ මතක තියාගන්න වැදගත්ම දේ දැන් බෝඩ් එක මකන්න වෙනවා ගාණක් හදන්නයි හදන්නේ උඹලට ඒ චාන්ස් එක දෙන්න උඹලා වෙනුවෙන් අපි දරන වියදම පැහැදිලි කරන්න මොකද අපිට පෙන්වන්න ඕන මේක තවත් එක්තරා ටියුෂන් පන්තියක් නෙවෙයි කියලා පුතේ අපි චුටි ගාණක් හදන්න යන මට කැල්ල ගැති වෙන පොඩි සපෝට් එකක් දීපල්ලා හරි කැල්ල ගැති වෙන පොඩි සපෝට් එකක් දීපල්ලා ඔන්න අපි ඇප් එකට ඔයාලා ටික රෙජිස්ටර් කරගන්නවා හිතන්න 6 month එකේ ළමයි 2000ක් රෙජිස්ටර් වුණා එහෙම හිතන්න දැන් තමයි 18 වඩා රෙජිස්ටර් වෙලා ඉවරයි හරි ඉදිරි දවස් දෙක තුන ඇතුළත රෙජිස්ටර් වෙන්න කොහමද සියලු විස්තර දෙනවා පුතා අපේ group set එකක් දානවා යන්න පුළුවන් නම් ඒ group set එකට ඔබලා පොදුවේ ගුරුරු සියල්ලංගම විස්තර ඒ වගේ දෙනවා හරි ඔන group set එකක් දායි ඒ group set එකට යන්න පුළුවන් දැන් මෙන්න මෙහෙම හිතන්න උතර බලාගෙන ඉන්න ගණන හදන්න යන්නේ හරි ගණිතේ මිස් ස්ටාර්ට් කරේ එකයි පුතේ අපි සතියට එක විෂයක් පැය 12කට වැඩි කාලයක් උගන්වනවා අවමයේ පැය 12යි හරි පැය 12ක් කියන්නේ පුතේ අපි ඔය වීඩියෝ විදියට ගන්න GB 12. මොකද ඇප් එක උඹලට data free. උඹලගේ data ගාස්තුවක් දෙවන්නේ අපි. හරි. ඔය ඇප් එක උඹලට data free. data කැපෙන්නේ නැත. උඹලා zoom package එක දාලා zoom එකට ඉන්නකොට ඒකෙම යන්න පුළුවන්. හරි. වීඩියෝ අපි upload කරලා දෙන්නේ නමුත් උඹලගෙන් කිසිම data ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඒක අපි දරන්නේ. හරි. පුතේ ළමයි 2000ක් ඉන්නවා කියලා හිතන්. register වුණා. ඔය ළමයි 2000ට සතියට පැය 12ක් උගන්වනකොට මාසෙකට පැය 48යි ආසන්න වශයෙන් GB 50ක්. හරි. එතකොට මේ පුතේ ළමේ එක අවස්ථාවක් බැලුවොත් විතරයි මේ ළමයා අවස්ථා දෙකක් බැලුවොත්. ඕක නැවත දෙකෙන් ගුණ වෙන්න ඕන. පුතේ හැම GB එකකටම පුතේ අපි රුපියල් 4ක් උඹලා වෙනුවෙන් data ගාස්තුව ගෙවනවා. හැම GB එකකට අර YouTube එක එතකොට අපේ Zoom එකේ ඒවා ප්‍රාථමික විදියට class එක යනවා ඊට පස්සේ උන්ලට මේ පාඩම් ඕනේ අවස්ථාවක බලන්න පුළුවන් විදියට right හරි මේ සියලුම ගුරුවරුන්ගේ පුතේ process එක මේක මට චුට්ටක් මෙන්න මේක හදලා ගියපල් sir lag 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 ලැග් අඩේ ඒ පොඩ්ඩක් ඉඳපල් ඈ අර සුට් අර චුට්ටකින් ගොඩක් ලැග් වුණාද බං ක්ලාස් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම ලැග් වුණාද පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම කියමු මෙලෝ මගුලක් ඇහුන්නේ නැද්ද ඈ දැන්ද දැන් ලැග් වුණේ හරි පුතා මෙන්න මේක හදලා කියන්න හරි මේක හදලා කියන්න කීයද ගාන දෙවරක් පහ 8යි sorry දෙවරක් පහ 10යි 10 වරක් දෙක 20යි 24 අතර ආයතන 80යි 80යි තව බිඳු කීයද 1යි 2යි 3යි 4යි කියා ගියාද ලක්ෂ 8ක් පුතේ මේ ඇප් එක වෙනුවෙන් ළමයිට රුපියල් ලක්ෂ හරි ආසන්න වශයෙන් ගුරුවරයෙක් ලක්ෂ 8ක මුදලක් දරනවා මතක තියාගන්න ඒක එතකොට අපි බොහොම අඩු පන්ති ගාස් लंका
Udah ini, cutta kinnya, dah lag benek hari ay. Apitak karantina kan helamai, karantina kan ini sama yang case again nih. Lag benek hari kita pas sekian. Sebagai signal red. Kalau mereka na asuh dah aja lah. Ini aku barek mereka na pandai nanti. Ini barunya. Lakshata ini mel asuh dah aja. Arey, dah hari tu kira pala. Dah hari tu buta. Ane tamal lagi mana ada? Tamal lagi mana ada? Kian. Udah pergi ke atas luar kuna, router ke bodoh kapset dia, om indah, mangai connector karena. Hari, mangai tuh deng hari hati gila, mari cutak kian deng, asyik cekat dan. Ada yang hari, oke. Yang hari, hari buta ayana visitor dikagan, hari ada agan, thank you. Apa anis zoom mereka ini lama itu? Abu word dekiti nasu dah tien. Alin tiba suda, right? Dem kian apa cutta? Anis zoom mereka lama oke deh buta? Oke, right. Chat dal tien hari. No one ada host only dal tien chat tegar right. Hari buta, hari dem balagan. Rupiah lah, tasia kau ibu hamadu pandi gasua. Itu kota. Ika visi kita bute masa kini lama ekta, right? Masa hayak kini lama ekta, atasiye wa hayak kianne, rupiah 5000 hayasiya ku age, bohoma adu gasua tama mulu masa item aten, mami itu no ita bada, hari, Lankawe, tiyana saman de pelu bahage, visaya ekta e samar tang belata wati no kiel. Api no meka totally free karanna bae, yana cost ekak pahadili wenna athi umbalata. Meka karanne api raja wenna nam puthe, ehema apita loku panti gasu daana thiba anith 6 month course wala wage 1850 2000 wage panti gasu daana thiba. Dammat inalame enawa kiyala api dannawa. Namuth api Lankawe duppat posath hama lamekta sama avasthawa denna ona nisa neveni panti gasuwa kadata meka kriyaatmaka karana. Yam tanaka puthe rupiyal 2000k wage panti gasuwa gewala. Hari oyala vishayan 3kata sahabhagi wenawa nan ape siyalu vishayanta sahabhagi wenna puluwa. Lankawe dakshama guruwuru inne siyalu vishayanta sahabhagi wenna puluwan e panti gasuwen. Hari meka tawat ek tuition pantiyak noy kiyana kathaway man pahedili kare. Apit yana viyadama saha apita meken loku maha labayak api raja wenna apita avashyathawayak meke athule nehai kiyana kathaway man pahedili kare. Hari ilanga karanawa hondata ahagena inna me okkoma tika online saarthakada demaupiyo samaharak welata prashna karanawa. Habai puthe api physical karana guruwuru api physical lamayata online eka nomile dunne physical ævilla samaharak lamay karana dewal apita demaupi yanna kiyanna bæ. Api avasthawala lamayata daduwam karala gahala bænala hari ehema upades dunnata samaharak avasthawaladi tamala demaupiyo kiyana phone haraha lamay nomaga yanawa ita wada physical class haraha lamay nomaga yanawa dekama karana guruwuru hadiyata api physical olat e nagara olat dævanthiyo hari etoka api me physical saha online dekama ha dekema api dævanthiyo
Itu kota, api me online honda ikan, api physical no karna guru rehati rene me, physical karna guru rehati. Laban sena surat diri dat, api da physical pan diti yano. Are, habai, api hamala me ikna online ikna free dila tiyan, me ikan ita wada loku wada pramana, loku prati pala danda puluang wada satana. Na kaling api dedas, dahana me dedas visa, kena urdu deka, lama yati sarte kwi diyata me 6 month post sekara yawa. E ayaga prati pala, api pen na lati yano. Are, mama itane mevar, Lankawi wedima pratipala labenne sarasavi satkaren oyalata pratipala aapu gaman ape oppu karala pennanna puthe weda satahana right onna mama samasthayak widira lag wevi bohoma amaruwen me kathawa pahedili kara hari eka yanne puthe itamathma aduma lankawi thiyena aduma pantigassu wadate lankawa inna dakshama guruwuru mehewana me 6 month paatamalawata kemathi lamayekta sambandha wenna puluwan wedaganma de puthe yahaganna Apakah venue-nya api loko mau dalak tarana nisa? Api itu ekter mahari amaru samaraklata lamai ke inegan tawa da wedi pura api wedang kranon nisa. App registration-nya kan awasnya lamai itu. Arey vitarak. Netan saman ne pantigasu atasi aku agi venue buta. Arey saman ne pantigasu atasi aku agi venue. Make a gevala one lamai ke WhatsApp para Zoom link karagan api class sulit samband venue puluang. Group ekter register vela. Recording balabala. Awasnya one mau dawas ke masa tunak giat apa sih arey? Palawini masa record balanda. Pili valat. Padam pili valat. Balanda awasyatave tiyenawa nan app registration එක වෙනුවෙන් ඒ අපිට නෙවෙයි අය අදාළ ආයතනයට මෙන්න මේ වගේ පොඩි ගාස්සුවක් ගෙවලා ඒක වෙනම අපේ බැංකු ගිණුමකට මේ බොහෝ විට දාන්නේ හරි ඒක දාලා ඒ registration එක ගන්න පුළුවන් ඒ error සියලුම ළමයිට app registration එක නොමිල දෙනවා බදාදාට කලින් ලියාපදිංචි වෙන ළමයිට මේ පාර app registration fee එකත් අපි ගෙවලා හරි බදාදාද නෙමෙයි sorry බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දාට කලින් ලියාපදිංචි වෙන ළමයිට ඒ විෂය සඳහා app registration එක Free denawa, hari itu kota app registration negara mega suai, saman ne pandiasu mega ibu dia doa latar berakarot tema, ilang masin dala app registration negara hampir nawa, mema se brahaspatin dala kaling, liapatin cuman hamala mekta mepute, appe ke api venuen doa latar, sorry, doa venuen api venuen doa gevanu, neme, doa venuen api gevalawa, mena mega su, brahaspatin dala kaling liapatin cuman lama itu, ikannya heta anidasa inganidda, hari. Pratipala ita pute masakin nitara ita kota api kata karamu giya wara lankawe dewantama pratipala dimikam kiyanne api e samathama 1000kata wadien api satu wenawa pratishatayak wasen gatto 150kata asanna pramanayak api ab danawa eka tama me sarasavi satkare visheshatwaya syllabus ekak mula indala ayanne indala piliwalata hama gururekma lassanta karai pute awasan wasen deyak kiyanna mage timetable ekak wenawa pute sanduda hawasa 6:30 indala paandara 1:30 wenakan night class ekak කැමති නැයි 11 විතර වෙනකන් ඉඳලා යන්න පුළුවන් ළමයිට රෙකෝඩින් එක පහුවදාට අවසාන කොටසේ දාලා තියන්න WhatsApp එකෙත් ගැටලුවක් නැහැ. හරි ඊට පස්සේ බදාදා සහ සිකුරාදා ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් රාත්‍රියේ වෙනම ක්‍රියාත්මක වෙනවා 10 සහ 11 අවසරවල වලට. හරි සෙනසුරාදා රාත්‍රියේ paper class එකත් හරි මේ program එක ඇතුළට දානවා. එතකොට සතියට පැය 12කට වැඩි 15කට අධික කාලයක් අපි ළමයි වෙනුවෙන් කැප කරනවා මේ 6 month course එක ඇතුලේ. Paper class, theory class, හැමදේම ඇතුළුව. Masa ayah ke kos sekak, aduma panti gasu ada telang kawet aksham guru ruin ne putih. Right, itu kota, anit guru ruut sam yam yam dewal kiai, mage podi connection na ulak anam mana tipe nisa, are, mama ita nawa mata me tabat telaw gan no wada kartari dene ke hundai gila, langkaser wala ta kata kerai putih, langkaser ta mama me ke deng, bara karna wa, are, langkaser me ke bara karna, langkaser ta ujuk ta wister kerai putih, eh, are, ani warang epe ke register wena widia gana, register wena widia gana toro tur awas shonang. Hari wala make awasan wena kar rendila inda sarasavi satkare inna lamai ta hari nomile wena ma registration neka kela lasikal latino right eka da onela make ta nomile le yapa dinchu wena puluang seal visera appe ka handunwa de yawasan eta right appe ka awasan handunwa de ne wena ka podak rendila inda hari buta hari labena kala eka guru rek bohoma simitin esa langkasar mak wela wadeno hari eto kada tieri anit eka tieri sa 6 month kela dekak ne atasia kela e panti gasu wadate ape tieri eka no 6 month Physical level ada sambandan itu pelan nomili, hari eli apa nih itu aja lamai itu eli apa nih cek saatik kerela, apa yang orang mana kerja dia na physical class segera nomile sambandan itu peluang, apa panti kasih dekat tuh naga na physical lekra online lekra, online lamai itu physical lamai itu online free, right? Hari, mata beri dulu kata keranda, belawak na, langkah serman dino, right? Karena langkah saya ikilah balap perut tuh eno, langkah se, ina ada, hari, right? Oke, okay. Thank you Dinesh sir.
මාව පින් වෙලා නැහැ නේ පුතේ. මාව පින් කරන් හරි. Langkah seru di latihan nih. Hari oke, okay. Wah minda. Hari putih saya mangkita nih mau nempel nih, ya belum nih. Hari deh. Alright, oke. Hari enak orang mangkita nih dinas putih pahadili kiri makara, komando 6 month program nih kian nasa, ike hari yang mau kadi kini kesa, ike wadah gak kamu komando kini ke. Right. Itu kota itu na matahari Indonesia yang bisa karu karu lagi pak eterum orang ini tridik menghitung makinnya tinggi ya bisa mengatakan makinnya eterum ini garut bahasa ini. Itu kota. Eka itu leh me lamai dapu messages tiha balang hiti hari selasa. Emang dami tinggi mana? Agar nako. Tiada kelas lamai dalam di bahasa api ini kau berkoran. Tiada kelas lamai kisah dekat bawah ini pak. Tiada kelas lamai dana itu lamai lupa tu mana kini orang pegal. Ini nanti ke eh mami kita ada. Sekarang. Terunada, right. Tapi physical class ni lama ya. Eh kalau dapat tu, kisi pasyahat mana physical class ini gaman, mereka join mana pula? Apa ini? Arang nene mana? Mana? Eh tak kotor nama kita tanggal kaya yang nang zaga tot, sebagai physical class, galgamu tak sila, abang pola leads, mahawa leads, kurunaya gula, si masa ke tiap. Toto kiu ayat ni hanya kena, prebaser mati kini. Eh tak kotor, dinas lak mal zaga tot, mahawa leads, kurunaya gula, si masa kini. Eh tak kotor, harja zaga tot, harja zaga kiai. Itu manjulah sah katot manjulah sah kia. Shehan sah api tega kurunai kelas lima seginno. Terus ogi ya. E physical class sama deh. Ego lontong itu tak tak kalah langkah hal pala deh ngebula. Tahu dili deh hari. Jadi si iga wajah kila dulu nata apa deh ya. Tapi iga wajah dulu ya. E tak kota dengan samahara itu samahara gitu ya. Kita sih makeran tiap vali itu ada sampurin sih make adin pasi darah karuh deh. Eh, mana buat? Eh, tini gitu ya. E tak kota dengan balan. Tahu kurasa kapitana mana kian nat balai ini. Nah, eh make apa ini? Nah. Ternada, ek satkar ya api tahu dulu deh ano, hari ek satkar ya api tahu dulu taranya ano daru, heh, bayi mau tahu curi deh kira deh mana, dan mage subjek tergakat tuh, theory nih, dahaya masa depan, misai, ekolah masa depan, pahalawai, dan ada apa theory nuntikin noni, unta tahu dina padang hayak terai, itu orang itu lamai gerlok, ni apa mulai demi apa kerana, itu main class sekitar lepas tu. Theory class ke lekak tino, right? Okay, theory. Itu pas revision class lekak tino, mah revision. Ayat tino, paper class lekak tino. Paper class ke kali dekak kita bedenoh mah MCQ class. Ita matera apa? Essay class. Dekak deh, make katil palat prasna matera. Anumana prasna matera. Ita matera tamu nade. Waru bahagia prasna matera. Ikan palat waru bahagia. Ita matera apa? Ogolong ke past papers questions. Sangkaca kerana. Hema pada muka, mah ekdas nama si asu deke indang. Adalah silabus sekitar adalah. Anitnya buying kerla, sahaja cepat lima kena. Dan ada tiada kelas segala macam itu, ada dua no time table dalam, ada extra time table lagi kena. Terus time table kena kerja luar kena, mana? Ada lalu group kerja kena. Dan recording pasal ni baru geseri modul lab pegi ni, modul lab pegi kerja. Wadah, widi mam. Super level lagi, web base yang khadala tiada ni mungkin kaki cuta kalang ini balik lagi la, right? Orang ni kerja launch kerana ni kira di. Terus ada, kisi dekat bawah ni, pas last ni, data apa ni kerja kerja. Terus orang ni lama lagi ni, pasalnya agaknya. Pada hari itu, hari. Iga awal dia tahu, mana mereka tahu mana Nokia ni dapat tiba, Nokia itu dapat tiba. Muka dia awal dek. Hari, mana mereka timetable lah se, samahara itu. Gatalu awak kelihatan, mage kelas itu samband. Mange kat metro macam cuta kian na, tapi gatalu awak kena dihakne. Group, thuna kata timetable, kian awak mage. Kata hari mana mereka dah tahu, tapi mana pula? Terus ada, hari. Itu kata, ekian mereka mai sebagai physical class, whole class ini mana? Physical class. Dawas dekak, evelai masa telikas kor. Physical class dekak, dawas dekak. Senin suatu kelas itu sah, jadi kira kelas itu telikas pun. Abang pola sama awalis kira kelas itu. Terus ada hari. Ini pas se, ini amat terawa. Wenama online period dekak, wenama iPlay wenama. Dan make ini, ekamah pada matama.
හැබැයි මේක එක පාඩමක් මේක වෙන පාඩමක්. ඒ කියන්නේ මේ එන ළමයින්ට එක පාඩම හරියට ගත්තොත් එමෙ තුන් පාරක් සාකච්ඡා කර හැකියි. තුන් පාරක්. තේරුණාද? ඔන්න අවුලක් නෑ එතකොට. හරි? ඊට අමතරව රිවිෂන් ක්ලාස් එකයි පේපර් ක්ලාස් එකයි දුවනවා. මම හිතන්නේ ওই ටික ප්‍රමාණවත් සෑහේ. නේද? හරි. උගන්න හැටි ඉතින් ආයි මම මෙතන කියන්න ඕනේ නෑ. උගන්න හැටි channel වල ඕන තරම් තියෙනවා. නේද? Right okay. එහෙනම් ඔන්න අදාළ ක්‍රියාවෙන් ලියලා groups links ඇතුළත ඇති. ඒකට අදාළ registration ඇති. දවල් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඉතාම ආර්ථික දුෂ්කර අපහසුතා තියෙන ඉතාම දුෂ්කර අපහසුතා තියෙන ඒගොල්ලෝ වහාම ඔය group වලට ඇඩ් වෙන්න අපි අපස්සේ ඒ group වලින් මගේ පුතේ උඹලව link කරලා ගන්න. මොකද අපි කියලා තිනවා අපේ ජීවිත කතා මොකට නේද? Right okay. ඒ නිසා වහාම ඔය group වලට ඇඩ් වෙන්න ඒ අදාළ groups වල time table ඒ ඔක්කොම time ඔක්කොම group වලට වැඩේ. හරිද? හරි. ඇඩ් වෙන්න ඒගොල්ලෝ අපි වෙනම ගන්නවා. ඔන්න මගෙන් තව අර කිවිච්ච නොකී සාරාංශයක් තව මේක ඇතුලේ චුට්ටක් කියවුනා. තේරුණාද? රයිට් ඕකේ. ඊට අමතරව තව චුට්ටක් ඇනවුස්මන්ට් එකක් දෙන්න. අද මංජුල සර්ගේ ලංකාවේ ලොකුම කොමර්ස් අනේ තාම්බුලට පුතේ එක දවසයි ෆේස් කරන්න සිද්ධ වුනේ. මොකද සර්ගේ සෙමිනා කුඩින් තමයි සේද ආරම්භක සම්මන්ත්‍රණය ගත්තේ. මගේ දා සූම් 2006 ලයිව් 600 ගණන් කියලා 2600 ගණන් YouTube එකේ. ඒ වෙලාවෙම තමයි මංජුල සර් කරේ. මංජුල සර්ගේ සූම් එක පුල් 500යි YouTube තව හිටියා. එතකොට දල් වශයෙන් 800ක්. එතකොට හිරම ගත්තොත් ළමයි 3000 හර්සිය 500ක් ළමයි අපේම ළමයි. එතකොට අපේ හිටපු කොමර්ස් කරපු ළමයි සමහරවිට තව එක ගියේ නැතු ඇති. දැන් මංජුල සර් අද ක්ලාස් එක තියෙනවා නාමයට. ඒකෙත් ලින්ක් එක තව ක්ලාස් එක අතර දොරේ වැටේ groups වලට ඇටේ. ෆ්‍රී ක්ලාස් එක. තේරුණාද? එතකොට සර්ගේ ෆ්‍රී ක්ලාස් එක අද නාමයක නෑ. මංජුල සර් දුන්නා. මොකද අපි තව ටෙලිෆෝන් වලට යන්න ඕන නිසා. හෙට සර්ගේ ෆ්‍රී ක්ලාස් එක තියෙනවා නාමයට. වෙනද වෙලාව තමයි 8:50ට. අර උඩුකුරු තෙරපම කියන එක කතා කරන්න යන්න. දැන් ගන්න කියන අලුත් තරම් හිටේ වෙලාවට එන්න ඕන. තේරුණාද? Right, okay. එනම් ඔන්න. හරි ඊට පස්සේ මේ ළමයි අහනවා දැන් මේ වටේ නම්බර් එක ඇඩ් දෙන්න අනම්මනම් කතන්දර ගොඩක්. කලබල වෙන්න එපා. අදාළ දේවල් ටික ලැබේ. අපිට අද මේක ගන්න ප්‍රධාන හේතුව messages scores ගොඩාක් ආපු නිසා. මේකේ හරය පැහැදිලි කිරීමයි කරන්න ඕනේ. එච්චරයි. පැහැදිලි? දැන් අදහසක් එන්නේ නැතිනේ. හරියට හරි. එනම් ඔච්චරක් ඇති මං හිතන්නේ මම ගැන. මං ගැන වොන් කීවා. එච්චරයි. theory class, revision class, paper class ඔය set එක වෙනමු දුවනවා. හා තව දෙයක්. තව එක දෙයක් තියෙනවා. කියන්න බැරි චික. මේ ටියුට්ස් වල PDF මොකද කරන්නේ සහ ටියුට්ස් ෆිසිකලි එවනවද ඒ කියන්නේ ඔයගලන්ට හાર્ඩ් කොපියක් එවනවද අනේ මගේ පුතේ ෆිසිකල් වල හાર્ඩ් කොපියක් එවන එක අපි ගියසරන ලස්සන ටියුට් එකක් වෙනවා නිකන් කැලිබැලි ටියුට් එකක් නෙමෙයි ලස්සන ෆෝකල් ටියුට් එකක් දාලා ඇතුළත් කලර් දාපු හරි අපි සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එක නම් දන්නවා කොහොමද ටියුට්ස් එන්නේ එමයයි කැලිබැලි දෙන්නේ නැහැ රයිට් ඒ එවනකොට අනේ ප්‍රවාහන ප්‍රශ්න කොරියර් සර්විස් අවුල් පෝස්ට් ඔෆිස් වල රෂ් අවුල් එහෙම වුණාම උඹලෙන් එක අපව වරන් දෙන්නම් කියලා පොරොන්දු වුණාම ඒවා ගන්න බෑ. මෙතන ගැටලුවක් වෙනවනේ. එතකොට මේ වැඩේ ගුණාත්මක භාවයේ කිකි අවුල් යනවා. ඒ නිසා බොහොම අපිට නෝට් ලීවන්නේ අපි අතෙන්මයි ලීවන්නේ. මොකද දෙමෝපියන්ට ඒවා ගන්නවා සල්ලි නෑ. පට්ට ගණන් ඒවා. කොළ ප්‍රශ්න දිනන ලොකුවටම. ඒ නිසා දාන පේපර්ස් වල අවසාන කාලය තුල සම්මන්ත්‍රණ රට නෝමල් වුණාම දැනට ගැටලුවක් තියෙන නිසා රයිට්. නෝමල් වුණාම අපි ටියුබ් සෙට් එක වෙනවා. කිසි දෙකට බය වෙන්න ඕනේ නෑ ඒක. තේරුණානේ? යස්. හරියට හරි. සොම් දෙක තිබෙමදි එළියෙන්න බැරුව ඉන්න කොටස. හා උන්ට රෙකෝඩ් එක පස්සේ YouTube එක බලන්න කියන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඔය group වල ඔහොමම ඉන්න අදාළ කාරණා ඔක්කොම ඇඩ් වෙන විදිහ ඒ ටික වැටේ. අපේ අදාළ වැඩසටහන ගැන අයිඩියා එකක් ගත්තනම් එච්චරයි. ඔකේ? එහෙනම් අපි සෙට් අප් හිටා උඩුගුරු දෙර. රයිට්. මම දැන් ප්‍රවාස සර් දෙන්න. හරි. රයිට් ඔකේ. හරි පුතේ හරි හැමෝටම මිනිස්සු ගොඩාසක් මේ චුට්ටක් මට කියන්න පොඩි පොඩි ගැටලුවක් තියෙනවා පොඩි ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ එක ලංකස චුට්ටක් බලන්න මේ පොඩක් පළවෙනි එකෙන් හાર્ට් එකක් දාන්න රෙඩ් කලර් එකෙන් ඇහෙනවා නම් මාව පළවෙනි සූම් එකෙන් ආවයි රයිට් දෙවෙනි එකේ ගත්තේ පොඩක් හරි නේද රයිට් හරි පැහැදිලිව ඇහෙනවන්නේ රයිට් හරි ඔන්න පළවෙනි දේ තමයි මේ ගෲප් ටික චූටි අඩුපාඩුවක් වෙලා තියෙනවා දිගටම කට්ටිය ගෲප් එකේ ඉල්ලනවා නමුත් තාම ගෲප් එක වැටලා නැහැ දිනේෂ් ලංකසේ චුට්ටක් බලලා ගෲප් එක දාන්න හවුද අපේ ප්‍රභාස ඔව් අනේ තා චුට්ටක් මට කියන්නම දුකනා මගේ පුතේ ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් වෙනම දුවනවා හරි මේක ඇතුලේ සිංගල් මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක වෙනම දුවනවා ඉංග්‍රීසි මීඩියම් සල්ලා කරනවා තියෙන ක්ලාසස් ටික රයිට් ඔකේ ඉංග්‍රීසි මීඩියම් එක නයිට් එක දෙන්නේ හෙට හෙට රයිට් ඔකේ හරි හරි ප්‍රභාස දෙවෙනි රයිට් හරි හරිනේ රයිට් ගරුව ලංකා සර්වනේ පින් පින් කරගෙන හිටියේ නේද රයිට් ඔයාලා මේ පොඩක් පින් එක මාර්ක් කරගන්න මාව පින් කරගන්න හරි චුට්ටක් විනාඩියක් ගමු එතකන් හරිද හරි කට්ටිය පින් කරගන්න ලංකා සර් චුට්ටක් මයික් එක ඕෆ් කරන්න රයිට් හරි නේද හරි කට්ටියට මාව පේනවද පේනවනම් හાર્ට් එකක් දාන්න ආයි රෙඩ් එකක් රෙඩ් එකක් රයිට් පේනවා නේද රයිට් පේන්නේ නැති අය ටග් ගාලා පින් කරගන්න
දෙවනි සූම් එක පේනවා නේද පැහැදිලිව ඇහෙනවා නේද හරි පුතේ ඔන්න සුබ දවසක් අද ඔන්න අලුත් වැඩක් පටන් ගන්නවා නේ අද කියලා කියන්නේ අපි විගටම ඔයාලට සෙමිනා සීරීස් එකක් අරගෙන ආවා පුතේ සරසවි සත්කාර ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි ගුරුවරු ගෲප් එකක් ටීම් එකක් විදියට පුතේ ලංකාවේ ලොකුම ගුරුවරු කණ්ඩායම ඔයාලත් එක්කන් දරුවොත් එක්කන් එකතු වෙලා ඉතින් ඔයාලට මතක ඇති ඔයාලා සමහර විට 9 වසරේ 10 වසරේ ඉඳි පුතේ අපි ඔයාලගේ අයියලක්ලාට ඇත්තටම කිව්වොත් මේ මේ පාර මේ එක්සෑම් ලියලා දැන් ඉන්නේ ඒ අයියලක්ලාට නෙමෙයි පුතේ ඉතත් කලින් බැච් එකේ අයියලක්ලාට තමයි අපි ඉස්සලා මොකද ඔන්ලයින් ඉස්සලා මෙද්දි කොරෝනා වල පළවෙනිම අවස්ථාව පුතේ ඒ අවස්ථාවේ ලංකාවේ කවුරුත් හරියට ස්ටාර්ට් කරලා නැතුව තියෙද්දි ඒ වගේ සිටුේෂන් එකක් ඇතුලේ තමයි පුතේ අපි මේක වැඩසටහන පටන් ගත්තේ ඒක කොච්චර සාර්ථක වුණාද කියලා කියනවා නම් දෙවැනි ගෲප් එක ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ ගෲප් එකට එද්දි පුතේ අපිට ලංකාවේ දැවැන්තම ඒ කියන්නේ අපි පළවෙනිය නම් දෙවැනි ඇත්තටම තුන්වෙනිය කියන කට්ටිය ඇත්තටම අපිට ගොඩාක් ගොඩක් ඈතින් ඉඳී right ඒක නිසා අපිට දැවැන්තම ගෲප් එක වෙන්න පුළුවන් වුණා right ඒ වගේම තමයි වැදගත් කාරණේ තමයි එහෙම වෙන්න පුළුවන් වෙන්න හේතු කීපයක් තියෙනවා එකක් තමයි හැම වෙලෙම පුතේ අපිත් එක්කන් අපේ ටීම් එකේ ගෲප් එකේ වැඩ කරන හැම ගුරුවරයෙක්ම දැන් අපි වෙන වෙනම කතා කරනවා right දිනේශ කතා කරා ලංකස කතා කරා ඊට පස්සේ මම මාවලන් දන්නවනේ නේ අනිස්සලා වගේ right ඊට පස්සේ හර්ෂ කතා කරනවා ශාන්ස කතා කරනවා ඊළඟට සුජිස්ව කතා කරනවා ඊළඟට අපේ මංජුලස්ව කතා කරනවා ඉතින් ඔය හැමෝම කට්ටිය කතා කරනවා ඔයාලා හැමෝගෙම එක එක ගුරුවරුන්ගේ පහුගිය දවස් ටිකේම එක දිගටම සෙමිනා වලට ආවා ඒතර අපි පුතේ සාර්ථක වෙන්න හේතුව තමයි වැදගත්ම දේ පුතේ අපි ගොඩක් මේ අපි හැමෝම ක්වොලිෆිකේෂන්ස් තියෙන ගුරුවරු විදියට පුතේ අපි හැම වෙලෙම අප්ඩේට් වෙනවා right මම හිතන්නේ ඔයාලගේ ගුරුවරයෙක්ව තෝරගද්දි වැදගත්ම දේ තමයි පුතේ ගුරුවරයා කොයිතරම් දුරට සබ්ජෙක්ට් එකත් එක්ක අප්ඩේට් වෙනවද කියන එක. ඒතර අපි හැම වෙලේම පුතේ සබ්ජෙක්ට් එකත් එක්ක අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට් වෙන එකේ ප්‍රතිඵලය තමයි පුතේ ඇත්තටම අපිට අභියෝගයක් නැති වෙන මට්ටමට අපි සාර්ථක වුණා. ඒක එක හේතුව අප්ඩේට් වෙන එක. ඒ කියන්නේ විශේෂ කරුණු පුතේ හැම අවුරුද්දෙම වෙනස් වෙනවා. අලුත් වෙනවා. අලුත් දේවල් ඇඩ් වෙනවා. ඒතර මේ ඇඩ් වෙන දේවල් පුතේ දරුවන්ට යන්න ඕනේ. ඔයාලට යන්න ඕනේ. ඒකත් එක්ක තමයි පුතේ ඊළඟ අවුරුද්දේ පේපර් එක කොයිතරම් දුරට අපිට අනුමාන කරන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ. ඉතින් හරි සතුටුයි අද දවසේ සූම් දෙකේම පිළිලා ඉන්නවා ඉතින් ලොකු දෙයක් ඔයාලට ලොකු වැඩක් පටන් ගන්න යනවා මම මගේ දේ දැන් කියන්න පටන් ගන්නවා පුතේ ඉංග්‍රීසි කියලා කියන්නේ ඇත්තටම හැමෝම අමාරුයි ඒ වගේම ආස නැහැ ඒ වගේම තමයි ඉංග්‍රීසි කරගත්තොත් අපිට අනාගතයක් තියෙනවා හැබැයි මේක කරගන්න බෑ ඉංග්‍රීසි අමාරුනේ කියන මතය තමයි ගොඩක් අය තියෙන්නේ හැබැයි ලංකාවේ දැවැන්තම ඉංග්‍රීසි පන්තිය හදලා මම මේ සංකල්පය වෙනස් කරා. ඇත්තටම මාර සතුටක් තියෙන්නේ ඊයේ 28 වෙනි දවසේ අපි සම්මන්ත්‍රණය කරගෙන ආපු අද ඇවිල්ලා අපි පොඩක් සෙමිනා නවත්තලා ඔන්න අද මේ වැඩසටහන නැත්තම් සරසවි සත්කාරයේ 6 month program එක ස්ටාර්ට් කරන්න ගත්තා. ඉතින් මේ එක දිගටම පුතේ අපි කාල සීමාවක් තිස්ස ඔයාලත් එක්කන් ඉදි ඔයාට මගෙත් එක්කන් දැන් ඊයේ දවසේ ඉදි මේ හැම දවසකම ළමයි 2000ක් ලයිව් හිටියා Zoom දෙකකින් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඊට පස්සේ පහුවදා උදේදී තවත් ළමයි 10 ගණක් බලලා තිබුණා. ඔයාලට මේ දේවල් බලා ගන්න පුළුවන් ප්‍රබත් වන්නේ කියලා සර්ච් කරන්න YouTube එකේ ගියාට පස්සේ වීඩියෝ ගණනාවක් තියෙනවා. ඔයාලට කොහොමද උගන්වන්නේ කියන එකයි වෙනම බලන්න පුළුවන්. ආයෙත් අද දවසේ මම උගන්වන්න යන්නේ නැහැ. එතකොට මොනවද පේපර් එකේ කොහොමද පේපර් එක කරන්නේ මොන මොන වගේ දේවල්ද තියෙන්නේ? පළවෙනි දේ කියන්නම්. පේපර් එක ඇතුළේ මෙන්න මේ දේවල් ටික මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. අංක 1. පළවෙනි එක තමයි ඔයාට මගේ ක්ලාසස් 3ක් නැත්තම් පන්ති 3ක් පැවැත්වෙනවා. පළවෙනි ක්ලාස් එක තමයි ඔයාලගේ සාමාන්‍ය තියරි ක්ලාස් එක යනවා. ඔයාලට සාමාන්‍ය තියරි ක්ලාස් එකක් යනවා. ඒ තියරි ක්ලාස් එක ඇතුළේ මොනවද වෙන්නේ? ඔයාලගේ සම්පූර්ණ සිලබස් එක. ඔයාලගේ යුනිට්ස් තියෙනවානේ. හරි. ඒ කියන්නේ අච්චු පොතට වර්ක් බුක් එකට අදාළව යුනිට්ස් තියෙනවා. දැන් කට්ටිය කිව්වොත් අච්චු පොත ඕනේ නැහැ. ඇත්තටම අච්චු පොත වැඩක් නැහැ. එහෙම අපිට අත්හරින්න බෑ. 100% අතහැරලා දාන්න බෑ. මම ස්කූල් ටීචින් කරනවා. මම දන්නවා සිලබස් එක ඇතුලේ පුතේ මේකේ වැදගත්ම වැදගත් තියෙනවා. නමුත් ඒකේ වැදගත් දේවල් තියෙනවා. මොනවාද ගුරුවරයෙක් විදියට වාර තියෙනවා යුනිට්ස් 10ක්. ඒකක 10ක්. ඒතර මේ ඒකක 10 වර්ක්බුක් එක පීබිල්ස් බුක් එක කම්ප්ලීට් කවර් කරන්න ඕනේ. ඇත්තටම ගිය අවුරුද්ද වාර කවර් වෙලක් නැහැ. දැන් ඔයා හිතලා බලන්නක ඇත්තටම ඔයා වර්ක්බුක් එක වෙලාද සම්පූර්ණේ. ඔයාගේ පීබිල්ස් බුක් එක වෙලාද සම්පූර්ණේ නැහැ. එහෙම වෙලා නැහැ. ඒතකොට තියරි ක්ලාස් එක ඇතුලේ මෙන්න මේ ටික කවර් කරනවා. ඊට අමතරව පුතේ ඔයාගේ ග්‍රැමර් ටික. හැබැයි ග්‍රැමර් කරද්දි හොඳට මතක තියාගන්න ව්‍යාකරණ පාඩම් කරද්දි ඔයාට මම පටන් ගන්න ග්‍රේඩ් 6 වලින් G6 වලින් පටන් ගන්න පුතේ ග්‍රේඩ් 11 දක්වා ෆුල් ග්‍රැමර් පටන් ගන්න. ඒ කියන්නේ අපි ටෙන්සස් ගත්තොත් සිම්පල් ප්‍රසන්ට් හයින් නේ තියෙන්නේ. එතකොට හයින් පටන් අරගෙන 11 වලට එනකන් කතා කරමු. ඒ විතරක් නෙමෙයි මේ ග්‍රැමර් ලෙසන් සාමාන්‍ය එක පන්තියක තුන් වතාවක් සාකච්ඡා කරන අවස්ථා තුනකදී. ඊළඟට ඔයාගේ රයිටින් පාර්ට් එක. රයිටින් කියලා කියනවා ලියන්නේ. දැන් ඉංග්‍රීසි පේපර් එකේ ලියන්න පුළුවන් වෙනවා. එතකොට ලියන ඒවා මොනවද? ඔයාලා රචන ලියන්න වෙනවා, ග්‍රාෆ් චාට් ලියන්න වෙනවා, ෂෝට් එසේ එකක් ලියන්න වෙනවා, නේද? පැරග්‍රාෆ් ලියන්න වෙනවා, right? ඊට පස්සේ බාර් ග්‍රාෆ්, පයි චාට් ලියන්න වෙනවා. මේ හැම දෙයක්ම රයිටින් වලට එන්නේ. ඒ රයිටින් වලට තියෙන එක 100% කවර් කරනවා.
කොච්චර කව කරනවද කියනවා නම් මගේ රචනා වලින් පිට එකම රචනාවක්වත් එන්නේ නැහැ. මගේ ලෙටර් එකෙන් පිට එන්නේ නැහැ. අයි ග්‍රාෆ් chart එක මේ පාර ලියුව ළමයි දන්නවා. මම රචනා පිළිවෙලට කරගෙන ආව රචනා ටික තියෙනවානේ. අයියලා කරගෙන ඕන්න හොයලා බලන්න. 1 2 4 රචනා තුන තමයි විභාගෙදී ආවේ. රචනා හතරක් ආවනේ. මම ෆයිනල් සෙමිනා අන්තිම දවසෙත් කිව්වා මෙන්න මේ රචනය අනිවාර්යෙන් එනවා කියලා. ඒ තරමටම අනුමාන සාර්ථක වුණා. ඊළඟට ඔයාගේ ග්‍රාමර් පාර්ට් එක තියෙන ක්ලාස් එක යනවා. රයිටින් පාර්ට් එක යනවා. ඔයාගේ ෆුල් සිලබස් එක කවර් කරනවා. ඊළඟට ඔයාට පුතේ දෙවැනි එක තමයි ඔයාගේ යනවා පුතේ පේපර් ක්ලාස් එක. මේ ඔක්කොම එකක් ඈ. අය වෙනම ක්ලාස් ෆී එකක් වෙනම පේපර් ක්ලාස් එකකට වෙනම එහෙම කතා දෙකක් එහෙම මොකුත් නැහැ. ඔයාගේ වෙනම යනවා පේපර් ක්ලාස් එකක්. හරිද? එතන පේපර් ක්ලාස් එකේ පුතේ ඔයාට කතා කරනවා මම පාස්ට් පේපර්ස් වෙනයි. හරි? පාස්ට් පේපර්ස් ආසන්න වශයෙන් 1992 වල ඉඳලා තෝරාගත්ත ප්‍රශ්න. දැන් අපේ සිලබස් එකේ සමහරක් දේවල් තියෙනවා අතරම 92 93 94 වැඩගත් නැහැ. හැබැයි සමහරක් දේවල් තියෙනවා තාම චේන්ජ් වෙලා නැහැ. රයිට් එතකොට 1992 වල ඉඳලා පුතේ මේ දක්වා තියෙනවා. රයිට්? 92 නම් 2002 2002 22 ද අවුරුදු 30ක් ආසන්න වශයෙන්. ඊට අමතරව පුතේ ඔයාලම තව කතා කරන වෙනම මොඩියුල් පේපර් සෙට් එකක්. හැබැයි මේ මොඩියුල් පේපර් සෙට් එක ඇතුළේ පුතේ මම සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්න පත්‍ර 50ක්. රයිට්? 50ක් සාකච්ඡා කරලා 50යි මෙතන ආසන්න ටිකයි ෆයිනල් සෙමිනා වලින් ටිකත් එකයි ආසන්න වශයෙන්. ඔයාට පේපර්ස් පුතේ 75ක් සාකච්ඡා කරන්න. විභාගය ඇතුළේ කරන්න පුළුවන් මේ වෙද්දි සමහර එක වීඩියෝස් හදලා ඉවරයි ඇත්තම කතා. අපි රිවිෂන් මොඩියුල් පටන් ගන්න තියෙනවා. ඊළඟට ඔයා දැන් සම්බන්ධ වෙනකොට ළමයිට ප්‍රශ්නයක් තියෙනවා පරණ පාඩම් ආය මතක් කරලා දෙනවා. ඔව්. ඒකට වෙනම ක්ලාස් එකක් තියෙනවා පුතේ. ඔයාගේ රිකවරි ක්ලාස් එකක් තියෙනවා. මේ රිකවරි ක්ලාස් එක ඇතුළේ ඉංග්‍රීසිනේ ආසනේ හැමෝටම අමතක වෙනවනේ. ඒක ඉංග්‍රීසි ඇතැල්ලා දාලා තියෙන ගොඩක් අය ඒක වෙනස් කරලා පුතේ. ඔයාල රිකවරි ක්ලාස් එකක් ඇතුළේ ආය මුලින් ඉඳන් සියලුම දේවල් මතක් කරන වැඩසටහනක් යනවා. එහෙනම් මයි පුතාලන්න බය වෙන්න එපා. මෙච්චර කාලයක් ඉංග්‍රීසි අතහැරලා තිබුණා නම් ඉංග්‍රීසි වලට විකල්පයක් නැතුව තිබුණා නම් හරි ඔන්න ඔයාට චාන්ස් එක ලැබිලා තියෙනවා. ඔයාගේ සම්පූර්ණම ඔයාගේ ඒ අමාරු ඉංග්‍රීසි කරගන්නේ කොහොමද කියන එක අතහැරලා දාලා හරි මෙන්න නියම පාත් එක හදලා දීලා තියෙනවා මම. ඔයාට ක්ලාසස් තුනක් යනවා. ඊට අමතරව පුතේ ඕගස්ට් 1st week එකේ ඉඳලා මගේ ෆිසිකල් ක්ලාස් එකක් මම ලයිව් ස්ට්‍රීම් දෙනවා. රයිට්? දැන් ලංකස් ෆිසිකල් ක්ලාස් එකක් දෙනවනේ. දැන් මම කරන වෙලාවේ මහා ක්ලාස් එක ගොඩක් වෙලාවට මම ට්‍රයි කරනවා. මොකද ඒක මට පහසුයි. එකක් ෆිසිකල් ක්ලාස් එකක් දෙනවා. කවුරු හරි ළමෙක් මේ ක්ලාසස් වල මිස් වෙනවා. අන්නේ මිස් වෙන තියරි ක්ලාස් එක විශේෂයෙන්ම ඔයාට පුළුවන් ඒකෙන් කවර් කරන්න. මිස් වෙන පේපර් ක්ලාස් එක වට කවර් කරගන්න පුළුවන්. ඒ ටිකේ ටයිම් ටේබල් හදලා දාන්න. රයිට්? එතකොට සාමාන්‍ය ක්ලාසස් වල මෙන්න මේ විදිහට තමයි ක්ලාසස් ටික යන්නේ. එතකොට ඔයාලගේ ෆුල් සිලබස් එක කවර් වෙනවා. හරි? ග්‍රැමර් පාර්ට් එක කවර් වෙනවා. 6 වසරේ ඉඳලාම 11ට යනකම් ඉංග්‍රීසි වල එහෙම කවර් කරන්න ඕනේ. රයිටින් පාර්ට් එක ග්‍රේඩ් 6 වලින් පටන් ගන්න යන්නේ අගට යනකම්. රයිට්? ඒක නිසා මේ සියලුම දේවල් කවර් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රෙකෝඩින්ග්ස් ඒ දේවල් ගැන බලා ගන්න හැටි ඔක්කොම දේවල් අන්තිමට ඔයාලට පැහැදිලි කරලා ඉංග්‍රීසි මේ විදිහ කියලා තියෙනවා. ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඊළඟට ගියපාර ළමයි ඉන්නවා නම් මම මේ ෆස්ට් මේ වෙඩි කරලා තියෙන ටිප්ස් ටික නිකමට මේ පොඩ්ඩක් අරන් ආවා. හරි. අරන් ආවා කියලා කියන්නේ මෙතන තියෙන හින්දා. මෙන්න මේ වගේ ටිප් සීරීස් එකකින් තමයි ඔයාලගේ වැඩේ යන්නේ. හැබැයි දැන් තාටික පෙන්වුවා කියලා දැන් ඔයාලා තරහ වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ වගේ ටිප් සීරීස් එක ඔයාගේ හැම යුනිට් එකක්ම කවර් කරන්න මෙන්න මේ වගේ ටිප් ටික. එතකොට දැන් තියෙන අවුල තියෙන්නේ මේ ටියුට් එක වාරේ වන්න ගියාම ගියපාර ටියුට් යවුවා. නමුත් එතන පොඩි පොඩි ගැටලුවක් මේ වෙද්දි තියෙන තත්ත්වේ නිසා. ඒක නිසා දැනට අපි PDF එක දෙනවා. නැත්නම් ටියුට් ගැන ගොඩක් කාලා මට මැසේජ් දාලා තිබුණ නිසායි මේ කියන්නේ. දැනට අපි PDF එක දෙනවා. හැබැයි එතනින් පස්සේ පුතේ අපි ඔයාලට ටියුට් එකත් ඔයාලට ලැබෙන්න ක්‍රමවේදයක් සලස්සන්න ඉදිරියේදී. නමුත් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වේ දන්නවනේ. පෙට්‍රල් ටිකක් අස්වා ගන්න බැරුව තියෙද්දි ඔවා යවන්න ගිහලා ඊට පස්සේ අතරමඟ තීර වුණාම අපිට නියමිත වෙලාවට සිලබස් කවර් කරගන්න බෑ. එතකොට මේ සම්පූර්ණ වැඩේ කරන්න යන්නේ මාස 6ක්. මාස 6ක් ඇතුළේ මේ ඔක්කොම ටික කවර් කරනවා. ඊට පස්සේ පුතේ අවසාන වාර මාසෙකමාරක් නැත්නම් දෙකක් ඉතුරු වෙයි. අන්න ඒ මාසෙකමාරක් නැත්නම් දෙකේ වාර මොකද කරගන්න පුළුවන්? වාර සම්පූර්ණයෙන් පුළුවන්. හරි, රිවිෂන් එකේදී ආයතන රීක්ෂන් ටිකත් එක්කන් කවර් කරගන්න. ඕක තමයි කතාව. චූටි දෙයක් කියන්නම් අනිත් ගුරුවරුන්ටත් එක්කන් පොදුයි. රයිට්? ඔන්න පොඩි කතාවක් කියනවා. දැන් කතාව කහන්න කට්ටිය ආස නිසා කතාව කහන්න ආසයි නම් කොළපාර හට් එකක් දාන්න. අනරයි තමයි. හා සයි මොන රජ කෙනෙක් හිටියලු හරිද? විනාඩියෙන් කියනවා හරි කියලා ඉවරලා මම හරි සර්ට් දෙනවා හරි. මොන රජ කෙනෙක් හිටියලු හරිද? රජතුමා හිටියලු සහෝදරේ හරි. දැන් රජතුමා දැන් කාලේ වගේ නෙවෙයි හරි. රජතුමා හොඳට රට පාලනය කරනකොට සහෝදරයා මොකද ගැඩුම් හිඟා කරනවලු හරි. පට්ටවුල් නිත රජතුමා රට කරද්දි සහෝදරයා හිඟා කරද්දි දැන් සහෝදරයෝ වගේ නෙමෙයි හරි. ඊට පස්සේ රජතුමා පොරොත්තුෙන්ට එන්න කියලා කිව්වලු මේ මාර වැඩේ හරිම අවනම්බුවක්. මේ මගේ අයියා මේ කියන දෙයක් අහන්නේ නැහැ, හිඟා කනවනේ. මොකද කරන්නේ කියලා ඇහුවා.
ඊට පස්සේ මේ පුරෝහිතයෝ කිව්වලු මෙහෙමයි රජතුමනි ඕගල මරු වැඩක් තියෙනවා අපි දෙන්නා හොඳ අදහසක් අපි රජතුමා ගිහිල්ලා දුන්නොත් සල්ලි ගොඩක් ඒ වැඩේ හරියන්නේ නැහැ මං කීප වතාවක්ම ගිහිල්ලා මසුරන් දුන්නා මසුරන් දුන්නාට මසුරන් ගන්නේ නැහැ අයියා කැමති නැහැ ඊට පස්සේ කිව්වලා රයිට් එහෙනම් අපි වෙන වැඩක් කරමු දුන්නොත්නේ ගන්න නැත්තේ එයාගේ වාසනාවට හම්බුනා කියලා හිතෙන්න අපි චූඩා මාණික්කේ තියෙනවා වටින මැණික හරි මාලිගාවේ තියෙන මැණික අරන් ගිහිල්ලා අයියා හංගා කරනවානේ දැන් අයියා එන පාරේ මැණික දාලා තියමු කිව්වා ඒටි වැඩේ හරිනේ අයියා ඔන්නේ යනවා එතකොට නේද මැණික හම්බ වෙනවා මැණික හම්බුනාට පස්සේ අයියාට පුළුවන් නේද ඒක විකුණලා ජීවත් වෙන්න හිමාට හිතෙනවානේ හැබැයි මෙන්න මෙහෙම සින්නයක් එනවා හරි ඔන්න දැන් අයියා හංගා කකා එනවා ඉක්මනට කියන්න ඕන මට හර්ස් එක දෙන්න ඕනින් දැන් පොඩි රස කතාවක් හැබැයි මේක දෙයක් ගන්න තියෙන ජීවිතේට අය ගන්න හරි ඔන්න එතුමාගේ අයියා හංගා කකා එනකොට පුතේ පුරෝහිතයෝ ටිකයි සෙබළු ටිකයි ගිහිල්ලා හරි පාරේ හැංගිලා ඉඳලා ඔන්න අයියා එන පාරේ අර ඈතින් එද්දි එයාටත් හොරින් ඔන්න මැණික දැම්මලු පාරට දැන් වෙන්න ඕන මොකද්ද දැන් අයියා යනවා පාරේ ඔන්න මැණික හම්බ වෙනවා මැණික ඇහිඳ ගන්නවා ඔම්බෝ මැණිකක් කියලා මැණික අරන් ගිහලා විකුණලා ජීවත් වෙන සාමාන්‍ය වෙන්නේ එහෙමනේ හැබැයි පුතේ අයියාට මෙන්න මෙහෙම හිතෙනවලු හරිද අයියාට හිතෙනවලු පුතේ මේ දැන් මගේ මේ හොඳ හයියයි කකුල් දෙක හයියයි උන්ට ඇස් පේනවා හරි දැන් ඉතින් මට ඉතින් හිඟා කාලේ ජීවත් වෙන්න පුළුවන් හැබැයි ඉතින් අනාගතයේ දවසක මම අන්ද වුණොත් ඇස් පේන්නේ නැතුව ගියොත් මට හිඟා ගන්න බැරි වෙනවා ඒක නිසා මේ ඇස් පේන කාලෙම ඇස් පේන්නේ නැති අය කොහොමද හිඟා ගන්න කියලා ට්‍රේනින් වුණොත් හොඳයි කියලා හිතනවා හිතන දේවල් හරි මිනිස්සුන්ට ඊට පස්සේ මේ අයියා මොකද කරේ රජතුමාගේ අයියා කෝඩුවක් කඩාගෙන පුතේ අන්දෙක් වගේ ඇස් වහගෙන අර මැණික පහු වෙනකම් මෙහෙම කර කර ගියාලු දැන් අයියාට මැණික හම්බුණාද නෑ නේද හැබැයි මැණික තිබ්බා නේද ඒ වගේ තමයි පුතේ ඔයාලගේ ජීවිතේ පුතේ තීරණය කරන විභාගය තමයි ඔ ලෙවල් එක්සෑම් එක කියලා කියන්නේ රයිට් මේ එක්සෑම් එකෙන් තමයි පුතේ තීරණය කරන්නේ ඔයා ડોක්ටර් කෙනෙක්ද වෙන්නේ ඔයා ඉංජිනේර කෙනෙක්ද වෙන්නේ ඔයා නැත්තම් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්ද වෙන්නේ ඔයා නැත්තම් මම වගේ ලෝයර් කෙනෙක්ද වෙන්නේ ඔයා කවුද කොහොම කෙනෙක්ද වෙන්නේ කියලා තීරණය වෙන්නේ දැන් රජතුමාටගේ අයියාට වුණා වගේ ඔයාට පුළුවන් පුතේ ඇස් පියාර යන්න ඔයාට මැණික දාලා තියෙනවා අපි මේ පේනවනේ මැණික තියෙනවා රයිට් මෙන්න ප්‍රෝග්‍රෑම් එකේ කියලා තියෙනවා අනිස්සල වැඩසටහන කියනවා අපි ඔයාට මැණික දාලා තියෙනවා ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ පුතේ මැණික අල්ල ගන්නවද නැත්නම් ඇස් පියාන ගිහිල්ලා හෙට ඉඳලා ආයි කම්මැලිව වගේ ඉඳා ගන්නවද කියලා ඒ නිසා ඔන්න හිතන්න පුතේ රයිතුමාගේ අයියා වගේ වෙන්න එපා ජීවිතේ තීරණය කරන විභාගේ රයිට් මගේ සබ්ජෙක්ට් එක මම කියන්නේ ඒ නමයකට යන්න අපේ දක්ෂ ගුරුවරු කණ්ඩායමක් ඉන්නේ ඒ නමයකට ෆයිට් කරන්න ඉතින් ඔන්න අපි මැණික දාලා තියෙනවා හරි අපි ටීම් එකක් ඉදිරියේ ඉන්නවා හැමෝම එකතු වෙන්න අපිට මේක කරන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාව මගේ සබ්ජෙක්ට් එකේ මම ඒ එකකට අරන් යනවා වගේම අනිත් ගුරුවරුත් ඒ විදිහටම අපේ සබ් අපේ ටීම් එක අරන් යනවා ඒ නිසා ඒ නමයට ට්‍රයි කරන්න ඒ ෆයිට් එක අද ඉඳන්ම පටන් ගන්න එන හැමෝටම සුබ දවසක් අපි ආයිත්මන්ට හම්බෙමු 6 month ප්‍රෝග්‍රෑම් එකත් එක්ක good luck මම දැන් හර්ෂ සර්ට ගන්න කියනවා right good luck හැමෝටම okay paper class එක කරන්නේ smart board එකෙන් ද කියනවා ඔව් paper class එක කරන්නේ smart board එකෙන් right okay good luck හැමෝටම ඉක්මනට හම්බෙමු හරි ළමයිනේ මම පින් කර ගන්න අග්ගාලා හයි සර්ලු හරි ගොඩක් ස්තුතියි අපේ වන්නායක සර්ට ඒ වගේම දිනේෂ් ලංක සර් වන්නායක සර් ශ්‍රියාංස ඒ වගේම අපේ සුජිත් සර් ඊට පස්සේ කොමස් සර් අපේ මංජුල සර් ඇතුළු ආදරණීය ගුරුවරුන් ගොඩක් ස්තුතියි අපි අද ලස්සන දෙයක් අපි කරන්න මේ දරුවෝ වෙනුවෙන් ඉතින් ආදරණීය දරුවනේ මම හිතනවා ඔබේ අම්මා තාත්තා ළඟ ඇති මම ගොඩක් දේවල් කතා කරන්න විනාඩියක් දෙයක් කතා කරන්න මොකද සිස්ටම් ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව අපි තින්නවලු හරි ඒක තමයිනේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව පුතේ දිගින් දිගටම අපි කතා කළා දිනස හඳුන්වා දුන්නා ඉතින් මම විනාඩි දෙක තුනක් අරන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල විෂය පිළිබඳව හරසුරු වංශ මම ලැග්ද මම ලැග් ලැග් නම් කියන්නත් ගාලා අපි තින්නවලු ඔව් මම ලැග්ද මම පින් කරගෙන තියාගන්න ඔව් ඔව් ටිකක් මේ මට මාවවත් ඇහෙන්නේ නැති විදියට වහිනවා හරි වගේ පොඩි කේස් එකක් තියෙනවා හරි ගොඩක් ලැග්ද හරි ගොඩක් ලැග්ද ඇහෙන්නේම නැද්ද අවුලක් නැහැ ලැග් ලගල මැසේජ් එකක් දාන්න ලැග් නැහැ හරි අහගන්න ඔව් ඇහෙන්නේ අහගන්නද විස්තර කිව්වනේ එතකොට සිංහල විෂයේ වැඩවුණේ මම විනාඩියක් ගන්නා
දහය වසර පුතේ මුල ඉඳලා මයිතන විචාරයක් ලියන්න දන්නේ නැති තැන ඉඳලා විචාරයක් ලියන්න දන්නේ නැති තැන ඉඳලා දරුවනේ විචාරයක් ලියන ස්ට්‍රක්චර් එක පවා එතන ඉඳලා අපි කතා කරනවා සතරකම් මන්ත්‍රණේ ඉඳලා 10 වසර අවසාන වෙනකන් මුල ඉඳලා මේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් එක තුන. ඉතින් සිංහල විෂයට අදාළව ඊට පස්සේ සිංහල හෝඩිය නේද අපිට අක්ෂර මාලාවේ සිට මේ අක්ෂර මාලාව තුලින් එතන ඉඳලා සංදි සමාස විභක්තමේ සියලු විෂය කරුණු 10 සහ 11 ශ්‍රේණියට අදාළව ව්‍යාකරණේ කතා කරනවා. එතකොට 10 සාහිත්‍ය පාඩම් සියලු පාඩම් ටිකයි ඒ වගේ 11 වසරට අදාළව පුතේ අපේ සිස්ටම් ප්‍රෝග්‍රෑම් එකේ මුල ඉඳලා හරි සාහිත්‍ය ව්‍යාකරණ ටික සියලු පාඩම් ටික ආවරණය කරනවා සිස්ටම් ප්‍රෝග්‍රෑම් එක තුලින්. ඒක හැම සැරලම කරනවා ඒ දේ. ඒ වගේම වසර 10ක අත්දැකීමක් එක්කලා ඔබට අපි පේපර් ක්ලාස් එකක් ඔයාලා පවත්වනවා පුතේ සිංහල විෂයට අදාළව. මම හිතන්නේ ඒක මොඩල් පේපර්ස් ඒ වගේ පළාත් පේපර්ස් ඒ වගේම දරුවනේ ඒ වගේම පාස් පේපර්ස් ටික ඒ වගේම පළාත් පේපර්ස් ටික කැඩි කැඩි දැහන්නේ මම කැඩි කැඩි දැහන්නේ වෙලාවට දැන් වහින්න පටන් ගත්තා. හරි අවුලක් නැහැනේ මම හිතන්නේ. හරි මම මිනිහඩියක් ගන්න ඈ. හරි අවුලක් නැහැනේ. හරි එතකොට 10 ෆුල් සිලබස් එකයි 11 ෆුල් සිලබස් එකයි සම්පූර්ණම අපි සිස්ටම් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරමු. එතකොට ඔබට මොනවත්ම බැරි වුණත් අපි ඉන්න ඔබත් එක්කලා විචාරයක් ලියන්න දන්නේ නැත්නම් කවිටික පාඩම් හිටින්නේ නැත්නම් උද්දුත පාඩක පාඩම් හිටින්නේ නැත්නම් ඒ සියලු දේවල් වල විසඳුම අපි සිංහල පන්තිය තුලින් ලබා දෙනවා. ඉතින් ඒකත් එක්කලාම දරුවනේ ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තියක් ඔයාලට හම්බ වෙනවා මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් පළාත් පේපර්ස් අතන පාස් පේපර් කුත් නැතත් පේපර්ස් 100කට අධික ප්‍රමාණයක් ඔබ එක්කලා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වසර 9ක් එක පිට අපි අනුමාන දෙලා මේකම නැත් විචාර 7න් 6ක් අනුමාන දුන්නෝ රචනා 2න් 2ම අනුමාන හරියටම දුන්නෝ. ඒ වගේම ප්‍රායෝගික ලේඛන අත්පත්‍රිකා දැන්වීම් වලින් හරිම අත්පත්‍රිකා දැන්වීම් ටික දුන්නු ප්‍රායෝගික ලේඛන දුන්නු ලංකාවේ එකම සිංහල පන්තිය ඒ ගැන ආඩම්බරෙන් කියන්න ඕනේ. ඒකට හේතුව මේ දරුවන් පවා මේ දරුවෝ ඉදිරිපත් කරපු අදහස් පවා මම දාස් ගානක් උදේ ආයතනවල බෙදලා ඉවර. ඒ හින්දා දරුවන්ගේ අදහස් ඔයාලගේ මයිල් ලක්කලා ඉන්නවා නම් ඔබේ ගම්මුල අපේ පඳුල ආපු හර්ෂස දෙන අනුමාන එක හරියනවද කියන එක ඔබම අහලා බලන්න. මම කියන එක පිළිගන්න ඕනේ නැහැ. එක හෙලාම ඉතින් ඒක තමයි ආදරණීය දරුවනේ කියන්න තියෙන්නේ. අපේ පන්තියට ආවොත් අනිවාර්යෙන් වගකීමෙන් කියන්න. මොකද ඔන්ලයින් වන් ඇන්සර් කිව්වා වගේ ඔන්ලයින් පන්ති පටන් ගන්නකොටම පළවෙනි ටීම් එක විදිහට අපි තමයි ලංකාවේ පුතේ සරස සත්කාරය ගුරු ටික පන්ති පටන් ගන්න. ඉතින් මේකත් එක්කලා අපිට බැජ් දෙකක් ඕලෙවල් එක්සෑම් එකට යවලා ලොකු අත්දැකීමක් තියෙනවා. තුන්වෙනි බැජ් එක තමයි මේ යවන්න හදන්නේ අපි. පුතේ ඒකත් එක්කලා ලස්සන වැඩක් සතුටින් කරන්නට අපි මග බලා මේකේ අර්ෂ සර්ගේ පේනවද මෙන්න මේකේ දෙවනි සූම් එකේ? හරිනේ. හරි හරි ඔකේ හරි. ඔව් අහගන්නකෝ. මාව ගන්න ඔය පින් කරගන්න ආයේ. හරි අහගන්නකෝ. එතකොට පුතේ ඔබට කාණ්ඩ විශේ සිංහල පන්ති හැමතැනම ඇති පුතේ. හැබැයි බකට් සබ්ජෙක්ට් එකේ රසාස්වාද විෂයත් මුලේ ඉඳලා කවර් කරගන්න වෙනම පන්තියක් අපි පවත්වගෙන යනවා. ඒකත් 10 11 කුස ජාතක ඉඳලා සියලු ප්‍රශ්න ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔබට යම් කෙනෙකුට මුලට කව වෙලා නැත්තම් මුලේ ඉඳලා පාඩම් ටික කව කරගන්න විශේෂ වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒ හින්දා සම්බන්ධ වෙන්න
ඔබට නියත වශයෙන්ම ඕලෙල් එකට එන පේපර් එක අපි ලබා දෙනවා. ඒ වගේම අපි ෆිසිකල් ප්‍රොජෙක්ට් එකේදී මම ඇහැලියකට සෙන්සිප් ආයතනය, අවිසාය විමංස ආයතනය, රුවන්වැල ගුරුකුල ආයතනය, ලිප්ස දෙහිවෙඩ ආයතනය, දැරණියකල සිප් ආයතනය, කොටියාගම නැනස ආයතනය, ගල්පිනමඩ සිප් ආයතනය ආදී ආයතන ගණනාවක් වැඩ කරගෙන යනවා. ඉතින් ඔබට ආසන්න ඉන්න දරුවෝ ඉන්නවනම් ඒ වුණත් අපි නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට අපේ ඔන්ලයින් පන්තිය සම්බන්ධ වෙන්න දරුවෝ ඉන්නවනේ. ඉතින් හරි, එහෙනම් මම වැඩි වෙලාවක් ගන්න නැහැ. ඔබට ආවොත් සිංහල පන්තියට නිසක ඒ සාමාර්ථයක් ලබා දීලා පන්තිය යවනවා. ඒක ඒ වගේම මේ ගමන ලොකුම රිසා සීට් එක අපි පෙන්නනවා. ඉතින් වගකීමෙන් කියන රිසා ආවන් පස්සේ ඒ ගැන කතා කරමු. හරියනා, එහෙනම් ආදරණීය දරුවනේ, අපි ඉස්සරහට වැඩේ කරගෙන යන්න ඉතිහාසය ගුරුවරයා අපේ ශිහන් බණ්ඩාර සර්ට අවස්ථාව ලබා දෙනවා. ඉතින් සුබ දවසක් මාගේ ආදරණීය දරුවන්ට. අපි හම්බෙමු, ලස්සන වැඩක් කරමු, සතුටින් සිංහල ඉගෙන ගමු, ජීවිතයත් එක්කලා වැඩේ කරගෙන යන්න. හරියනා, සතුටින් ඉගෙන ගන්න සම්බන්ධ වෙන්න කියලා කියනවා. ගොඩාක් ස්තුතියි ආද වැඩේ ප්‍රෝග්‍රෑම් කරලා සියලු ගුරුවරුන්ට. හරි, එහෙනම් ශිහන් සර්ට අවස්ථාව දෙනවා, ඔබ ආමන්ත්‍රණය කරන්න. හරි, ජය වේවා. එකකින් නම් පේනවා වගේ මාව පින් කරන්න පුළුවන් දිනේස. ආ, හරි. එකකින් පේනවා, අනිකෙන් නම් පේන්නේ නැහැ. හරි, සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. කැරගිලා ගිහිල්ලා අද මෙව්වත් වැටිලා වල වගුලක් වෙලා. හරි, අහන්නකෝ අපේ දිනේෂ් සර් ඔයාලට මේකේ තියෙන වැඩපිළිවෙල ගැන සියලු දේවල් ටික කියලා තියෙනවා. ඒ වගේම මම ඔයාට මගේ විෂයේ තියෙන දේවල් ටික ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පුතේ, අපේ මාස 6 වැඩමුළුව යටතේ ඔයාට 10 වසර පන්තියයි 11 වසර පන්තියයි ඊට අමතරව පුතේ අපි කරගෙන යන ප්‍රශ්න පත්‍ර පන්තිය. හරි, මේ පන්ති තුනම අපි කරගෙන යනවා. ඒ වගේම සුදු පුතේ අහන්නකෝ, දැන් සාමාන්‍යයෙන් ඔයාට තියෙන ගැටලුව තමයි මෙන්න මේ පාඩම් ටික හරියට කවර කරගෙන ප්‍රශ්න පත්‍ර ටික ගොඩ දාගන්නේ කොහොමද කියන එක. දරුවෝ මෙහෙමයි, අපි මේක මුලින්දම්ම පළවෙනි පාඩමේ ඉඳන් කරගෙන යනවා. 10 වසරේ මූලාශ්‍ර පාඩමේ ඉඳලා ශ්‍රී ලංකාවේ බටහිර ලෝකයේ කියන පාඩම දක්වාත්, ඒ වගේම පුතේ 11 වසරේ කාර්මික විප්ලවයේ ඉඳන් ලෝක මහා සංග්‍රාම කියන පාඩම් මේකකේ දක්වාම මේ වැඩේ කරගෙන යනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර ටික ගත්තොත් එහෙම පළාත් පේපර් ටික, ඒ වගේම ඔයාලට විභාග ප්‍රශ්න ටික, ඒ වගේම පුතේ විභාගෙට පෙර විභාගයේ දකින විභාග පහ කියලා අපි පේපර් පහක් ඔයාලට ඔන්ලයින් එකේ කරනවා. ඒක කරන විදිය ගැන මම ක්ලාස් එකේ කියන්නම් කොහොමද කරයි යන්නේ කියලා. ඒ වගේම කියන්න තියෙන දෙයක් තමයි සරසවි සත්කාර වැඩසටහන් ලංකාවේ තියෙන විශාලතම වැඩසටහනක් පුතේ ඔන්ලයින් එකේ. ඒ වගේම මේකේ යන වැඩපිළිවෙලත් එක්ක අනිවාර්යෙන්ම ඔයාට ඒ සාමාර්ථයක් ලබා ගන්න, ඔයාට විභාගෙට ඒ සාමාර්ථයක් ලබා ගන්න සියලු ගුරුවරු කැපවීමෙන් කටයුතු කරනවා. ඉතිහාසයත් එහෙමයි. දරුව පළවෙනි පාඩමේ ඉඳලා සියලුම පාඩම් ටික ඔයාට කවර් කරලා දෙනවා නම්, පේපර් ටිකත් කරලා දෙනවා නම්, ඔයාට මේ වැඩේ පට්ට ලේසි. ඔල්ලගේ භාෂාවෙන් කියනවා නම් පට්ට ලේසි මේ වගේ. හරි, මේ වැඩේ පට්ට ලේසි. ඒ වගේම වෙන මේ වැඩසටහන තුල, අපේ මේ ඔන්ලයින් වැඩසටහන තුල ඔයාට හැම ටියුට් එකක්ම 10 වසරේ ටියුට් එකයි 11 වසරේ ටියුට් එකයි ප්‍රශ්න පත්‍ර ටිකයි සියලු දේ PDF විදියට හම්බෙනවා පුතේ. හරි, ඒ සියල්ලම ඔයාට හම්බෙනවා. එතකොට අපේ පන්ති තියෙන වෙලාවන් සහ ඒ සියලුම දේවල් ඔයාලට group එකක් දාලා තියෙනවා. ඒ group එකට add වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට සියලුම දේවල් ගැන ඊටු තුරතුරු ටික දැනගන්න පුළුවන්. අහන්නකෝ. හරි, මේ මාස කිහිපය විශේෂයෙන්ම 11 වසරේ ඉන්න දරුවන්ට ඉතාම වැදගත්. ඔයාගේ ආදරණීය අම්මගේ අප්පච්චිගේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරන්න තියෙන හරි අන්තිම මාස කිහිපේ යන්නේ. ඒ මාස කිහිපයේ ඔයාට පුළුවන් ඔයාගේ අම්මගේ අප්පච්චිගේ ඒ බලාපොරොත්තු ටික ඉෂ්ට කරන්න. ඒකට පුතේ නිදි මරාගෙන වැඩ කරන්න වෙනවා. නිදි මරාගෙන වැඩ කරන්න ඕනේ. ඔයාට අනිවාර්යෙන්ම මේ නමයක් ලබා ගන්නම පුළුවන් එහෙම කරොත්. ඒකට පුතේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ තියෙන
තත්ත්වෙත් එක්ක ඔයාට ඔන්ලයින් එකට ඇවිල්ලා ඒ ගේම ගොඩදා ගන්න පුළුවන්. ඒකට හොඳ ආචාර මණ්ඩලයක් අපිත් එක්ක ඉන්නවා අපේ ගුරුවරු ටික. ඒ ගුරුවරු ඔයාලට මේ ගමනට යන්න ශක්තිය ලබා දෙයි. එහෙනම් පුතේ මම මෙතනින් යන කතා කරන්න ඕනේ නැහැ. තවදුරටත් කරන්ට් එක යන වටට ඊළඟට මම හිතන්නේ මන්ජුල සර් හරි සුජිත් සර් හරි ගනි ඉතුරු වැඩ ටික ඒ ගුරුවරු ටික කියලා දෙයි. මාව දැකලා තියෙනවා නේද මෙතනින් ගහට නේද? මම උලයි. හරි. මේ වැඩ පිළිවෙල අපේ යනවා. ඒතකොට පුතේ මේකට සම්බන්ධ වෙන්න ඔයාට අනිවාර්යෙන් මේ සාමර්ථ්‍ය ලබා දීම අපි අනිවාර්යෙන් සිද්ධ කරනවා. ගිය පාරත් අපි දුන්න අනුමාන වලින් බොහෝ ප්‍රමාණයක් දරුවන්ට පේපර් එකට ආවා. හරි. එහෙනම් පුතේ මේ වෙලාවක් නැති හින්දා විනාඩියක් දෙකක් ගත්තේ ඊළඟට මම හිතන්නේ මන්ජුල සර් හරි සුජිත් සර් හරි කතා කරයි. ඒ ගුරුවරු දෙන්නා ඒ විෂයන් පිළිබඳව හඳුන්වා දෙයි. එහෙනම් පුතේ හැමෝටම අයිබෝන් පරිසරයෙන් ඉන්න වැඩ ටික හරියට කරගමු අපි. හැමෝම පුළුවන් ලරුව ටික මේකට සම්බන්ධ වෙන්න. හරි පුතේ මම පේනවා නේද? රයිට්. ඕකේ. රයිට් මම ඉක්මනට පුතේ අපේ විස්තරය කරන්නම්. නාට්‍ය හා රංග කලාව පුතේ හැමෝම දන්නවා. හැමෝටම මම ඇහෙනවා නේද? චුට්ටක් බලන්න හાર્ට් එකක් දාන්න හැමෝටම මම ඇහෙනවා නා. ඉක්මනට දාන්න ඉක්මනට දාන්න ඉක්මනට. රයිට් 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 හැමෝටම ඇහෙනවා හැමෝටම ඇහෙනවා. හරි. හරි පුතේ. අපේ සබ්ජෙක්ට් එක නාට්‍ය හා රංග කලාව. එතකොට බලන්න හැම එකම දන්නවා පුතේ. මේක බකට් සබ්ජෙක්ට් එකක්. මේක බකට් සබ්ජෙක්ට් එකක්. හරිද? රයිට්. ඔක්කොම කියන්න ඕනේ. ඉන්න අවසානයේ අපේ සරෝජ් මහතා ඇප් එක ගැන කියලා දෙනවා. අහගන්න අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න. රයිට්. පුතේ නාට්‍ය හා රංග කලාව බකට් සබ්ජෙක්ට් එකක්. පැහැදිලිද බකට් සබ්ජෙක්ට් එකක්. සෞන්දර්ය විෂයක්. ගොඩක් අය කරන විෂයක්. සුළුතරයක් නොකරන විෂයක්. මම අපේ දරුවන්ට කියලා දෙනවා පුතේ. නාට්‍ය හා රංග කලාව නැත්තම් සෞන්දර්ය විෂයක් කරන්න හැමෝටම බෑ. ඒකට මොකද තියෙන්න ඕනේ කියලා කියන්නේ පින තියෙන්න ඕනේ කියලා මම කියලා දීලා තියෙනවා. රයිට් පුතේ. අම චුට්ටක් පැහැදිලි කරන්න අපේ පන්ති තියෙන විදිහ. පුතේ 10 11 කියන පන්ති දෙක. අපි මේ විදිහට සයමාසික වැඩමුළුව යනවා. පුතේ උඹලගේ පේපර් එකේ රචනාපස් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ප්‍රැක්ටිකල් පැත්තක් තියෙනවා. පැහැදිලිද? ඔන්න සෞන්දර්ය සබ්ජෙක්ට් වල තියෙන නාට්‍ය හා රංග කලාව ඩ්‍රාමා වල තියෙන විශේෂම දෙයක් තමයි ප්‍රායෝගික පැත්ත. ප්‍රැක්ටිකල් පැත්ත. අනිත් හැම පේපර් එකකටම පුතේ අපි ලියලා උත්තර ගන්න ඕනේ ලියලා. හැබැයි මෙන්න මෙතනදී ප්‍රැක්ටිකලි මොකද දේලා නාට්‍ය ගීතයක් කියලා මොනවා හරි දෙයක් කියලා ශනික නිරූපණයක් කරලා අපි ලකුණු ගන්නවා. පුතේ මෙතන ලකුණු 100ක් හම්බ වෙනවනේ. MCQ වලටයි අතවා ප්‍රශ්න වලටයි ලකුණු 100ක් හම්බ වෙනවා. මෙතනත් ලකුණු 100ක් හම්බ වෙනවා ප්‍රැක්ටිකල් වලට. ප්‍රැක්ටිකල් එක කොටස් දෙකකට බෙදෙනවා. දන්නවනේ කේවල සහ සමුහ කියලා. පැහැදිලි නේද? මම ඉක්මනට කරනවා ඊළඟට අවස්ථාව දෙන්න ඕනේ නිසා. එතකොට මෙන්න මේ සෙට් එකට ලකුණු 100ක් හම්බ වෙනවා. Excuse me Sujit sir. චූටි පණිවිඩයක් ළමයිට දෙන්න තියෙනවා පුතේ. චූටි පණිවිඩයක් ළමයිට දෙන්න තියෙනවා. මේ දැන් ඔය ඩ්‍රාමා කරන ළමයි සහ නොකරන ළමයි දෙකොටසම මේක ඇති පුතේ. ඉවර වෙනකන් ඉන්න දෙකොටසම. මොකද ඇප් එක රෙජිස්ටර් වීම කියන්නේ අපි අවසානට තව එකයි තියෙන මංජුලස කතාවට පස්සේ අපි ඇප් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගැන කියනවා. රෙජිස්ටර් වෙන හැටි කියලා දෙනවා. එතකොට ළමයි ඩ්‍රාමා කරත් නොකරත් මේ වෙලාවේ රැඳිලා ඉන්න කොමර්ස් කරන ළමයි සහ නොකරන ළමයි දෙකොටසම රැඳිලා ඉන්න පුතේ. Zoom link දෙකක් දාලා තියෙනවා. කොමර්ස් කරන ළමයි පළවෙනි Zoom link එකට මාරු වෙන්න. හරි? අවසානට දැන් මේ සර්ගෙන් පස්සේ කොමර්ස් සර් කතා කරද්දී පළවෙනි Zoom එකට ළමයි ටික මාරු වෙන්න. ඒකේ විතරයි කොමර්ස් සර් ඉන්නේ දෙවෙනි Zoom එකේ කොමර්ස් සර් නැහැ. ඒකයි ඈ. කොමර්ස් කරන ළමයි shape එකේ මාරුවක් දාන්න. පළවෙනි එකෙන් දෙවෙනි එකට. හරි. හරි පුතේ. ඒ පණිවිඩය දැනගත්තා අනිවාර්යෙන් කට්ටියම රැඳිලා ඉන්න. මොකද විශේෂ වැඩක් තමයි අන්තිමට තියෙන්නේ. ඇප් එක පිළිබඳව ඔයාලට අනිවාර්යෙන් විස්තර ටික ඔක්කොම දැනගන්න ඕනේ. රයිට්. එතකොට මේ ලකුණු 100 200ක් වෙනවා පුතේ. මේ 200 දෙකට බෙදලා තමයි උඹලගේ රිසර්ච් එක එන්නේ. පුතේ අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. නිකරුණේ අයාලේ සැලකිල්ලක් නැතුව නිකම් බොරුවට S වගේ සාමාර්ථ වලට යන්න එපා, C වගේ සාමාර්ථ වලට යන්න එපා. ඉතින් අපේ පන්තිත් එක්ක රැඳිලා ඉති දරුවෝ ඇති. අපි මේ වෙද්දි නොමිලේ සම්මන්ත්‍රණ 11 12ක් විතර කරලා තියෙනවා. තව ඉදිරියටත් කරනවා. පහුගිය ටිකේ දවස් කීපයක් කරගන්න බැරුව ගියා අන්තිම තත්ත්වයට හිටපු නිසා. ඉතින් අපි ප්‍රැක්ටිකල් පැත්තට වැඩි අවධානයක් දෙනවා. අපේ ෆීල්ඩ් එකේ ඉන්න ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ කරගෙන ප්‍රැක්ටිකල් සියල්ලම කරලා දෙනවා. පැහැදිලිද? එතකොට අපේ පන්ති පුතේ තියරි දවස් 4ක් යනවා මාසෙකට. ඒ වගේම ප්‍රැක්ටිකල් එකක් යනවා. ඒ වගේම පේපර් ක්ලාස් එකක් යනවා. එතකොට පේපර් ක්ලාස් එකේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, අලුතෙන් අපි හදන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් වැනි ලොකු ගොඩක් වැඩ ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් පුතේ
වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ වෙනස් අත්දැකීම ලබා ගන්න අනිවාර්යයෙන්ම උඹලා අපේ පන්තියත් එක්ක සෙට් වෙල්ලා. එහෙනම් ඇති කාලේ හොඳටම මොකද තවස කෙනෙක් කතා කරන් ඉන්නවා. පුතේ අර දිනේෂ් සර්ගේ පණිවිඩය මතක තියාගන්න කවුරුවත් ලියුවෙන්න එපා. කොමස් කරා නැතා හැමෝම රැඳිලා ඉන්න. මොකද ඊට පස්සේ වැදගත් වැඩක් තියෙනවා සාකච්ඡා කරන්න. එහෙනම් මම ඊළඟට අපේ මන්ජුලස්ට බාර දෙනවා. සියලු දෙනාටම ජය වේවා. හරි මම අහකට දරුවනේ මම ඇහෙනව නේද සුනිසට ප්‍රතිපට අස්තාව ලබා දුන්න සත්‍යජාත්‍යාර මටනම් ඇහින්නේ අතුරු කතාව සතරගම වලට හැමදාම ඇස්ස අදත් ඒ විදිහටම වහිනවා ලොකුවට මොහින හැබැයි සාර්ථක කරගන්න පුළුවන්ගේ හිතනවා මම ඇහෙනවා නාට්‍යයක් දාන්න පුතේ ඇහින් නැත්තේ නෑනේ ඇහෙනව නේද හරි මේ අහන්න ඔන්න අපි සරසල් සත්‍යාරෙත් එක්ක පුතේ කොමස් එක්ක උනලුතෙන් එකතු වෙනවා ලංකාවේ අතර දික්භාගයේ හැමතැනම දරුවන්ට කොමස් ගන්නන ගුරුවරයෙක් විදියට මම ටූටි අයිඩියා එකක් දෙන්නම් අපි මොකද මේ යන ගමන සරසල් සත්‍යාරෙ එක්කම මෙන්න මේකයි ගමන පුතේ ඔයාලා දන්නවා ටූටි වෙලාව එක වසරේ ඉඳන් පහ වසරට ඇවිල්ලා මහින් මගේ උන් යන්න හදන්නේ 11 වසරේ ඕ ලෙවල් එක්සෑම් එකට පුතේ මේ පාර විභාගේ ලියන දරුවන්ට අපි 6 month ප්‍රෝග්‍රෑම් එක කිව්වට පස්සේ මාස 6යි කියලා දාමු ටාගට් එක මාස 6යි 10 වසරේ දරුවෝ මෙතන ඉන්නවා නම් අවුරුද්දයි මාස 6යි ඒ විදිහට හැදුවත් පුතේ මගේ උන් මෙච්චර කාලයක් ඉගෙන ගත්තු එකේ ප්‍රතිඵලය ගන්න තමයි යන්න හදන්නේ මෙතන වැරදුනොත් මේ ඉගෙන ගත්තු අවුරුදු 10ම වැඩක් නැහැ ඇත්තම කතාව පුතේ මෙතනින් එහා අපි අවුරුදු 2කින් කැම්පස් එකට යනවා සරසයි සත්‍යාරී ඉන්න උඹලට සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි මේ ඉන්න සියලුම ගුරුවරු මේ අවුරුදු 2කින් පස්සේ කැම්පස් එකට යන පාර කියලා දේවි. මොකද හැම වෙලේම පුතේ උරරෙක් විදියට ළමයින්ට ඉගැන්වීමට අමතරව දෙයක් දෙන්න ඕනේ. ඒ දේ මාත් එක්ක ඉන්න මගේ සරසයි සත්‍යාරණි චිරවරු සහෝදර ගුරුවරු සියලු දෙනාම ඒ විදියටම දෙනවා කියලා මම දන්නවා. ඉතින් පුතේ කොමස් මේක තමයි ගොඩක් අය අමාරුයි කියන හැබැයි ඔලෙවල් වල පට්ටලේසි සබ්ජෙක්ට් එකක්. මෙහෙමයි. කොමස් කියන සබ්ජෙක්ට් එකේ පාඩම් කරන්න tikai ගණන් හදන්න tikai ගත්තොත් එහෙම 10 වසරේ මගේ උන් දන්නවා පාඩම් තියනවා කීයක්ද 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා පාඩම් 12ක් 11 වසරට එච්චර නෑ පාඩම් 1 2 3 4 5 6 7 8 පාඩම් 8යි පුතේ මේ 1 2 3 කියන්නේ 10 වසරේ උඹලා දන්නවා මගේ උන් ටික ව්‍යාපාර අධ්‍යයනය හැබැයි 4 5 6 7 8 9 10 කිනුකරණය ගණන් හදන්න තියෙන්නේ ඒ වගේම පුතේ 11 වසරේ 1 2 3 ව්‍යාපාර අධ්‍යයනය 4 5 6 7 8 ගිනුම් කරන්නේ දැන් සබ්ජෙක්ට් එකේ නම තමයි ව්‍යාපාර අධ්‍යයනය හා ගිනුම් කරන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිනුම් කරන්නේ අපේ භාෂාවෙන් කියන 1 2 3 කියන්නේ නැති පාඩම් කරන්න එහෙනම් 10 සහ 11 1 2 3 1 2 3 ව්‍යාපාර අධ්‍යයනය පාඩම් කරන්න තියෙනවා මේ 8 වෙනි පාඩමත් දින පාඩම් කරන්න පුතේ හැබැයි කොමස්සය අමාරුයි කියන්නේ සමහර වෙලාවට මෙන්න මේ ටික ඔය ටික අමාරු නෑ පුතේ මගේ උනේ මේක හරි දන් වැලක් කියන්නේ 4 5 6 7 8 9 10 11 12 සම්බන්ධයි
හතර පුළුවන් එකට පහ පුළුවන්. පහ පුළුවන් නම් හය පුළුවන්. හය පුළුවන් නම් හත පුළුවන්. හැබැයි කවදාවත් හතර පහ බැරුව හය හත ටික බෑ. අමාරුයි ගොඩ දාගන්න. එහෙනම් පුතේ දැන් මම එක දවසක් පටන් ගත්තා මෙන්න මෙතන. හතරවෙනි පාඩමේ පළවෙනි දවස කියලා. ඒකේ වීඩියෝ එකක් මම දාලා ඇති travel with education කියන YouTube channel එකට පුතේ radical commerce අපේ team එක බලපල්ලා කියලා මොකක්ද radical කියන්නේ කියලා. දැන් අද දෙවෙනි දවසේ රෑ 9ට තියෙනවා. මෙන්න මේ පාඩමේ මේ ටික අහු වුණාම මගේ උනේ. මේ ටික නැතිව භාෂාවෙන් කියනවා නම්. ඊට පස්සේ පුතේ 6 month program එක ඉස්සරහට යන විස්තර ටික මම සියලු විස්තර කියන්නම්. ඊළඟට මෙන්න පොඩ්ඩක් හඳුන්වුවා radical commerce වෙනස් commerce ලංකාවේ ඕනෙම දරුවෙක්ට පුතේ ඉන්නේ කොමස් බින්දුවේද වරෙල්ලා 95න් උඩ කොමස් එකක් අරන් දෙනවා කොමස් වලට ඒකක් එන අද රෑ 9ට තියෙනවා ක්ලාස් එකක් ලින්ක් එක වැටෙවා ඉන්න group වලට මං හිතන්නේ මෙතෙන්ටත් ලින්ක් එක වැටෙයි 9ට එන්න මෙතනින් පටන් ගමු 10 11 සියලුම දරුවෝ ඉදිරියට යන විස්තර සබ්ජෙක්ට් එක ගැන සියල් මම උඹලට අද පන්තියේදී කියලා දෙන්නම් 9 ඉඳලා පන්තිය දිනවා හැමෝම සහභාගී වෙන්න ඕනි එහෙනම් සරසවි සත්‍යාරි අපේ ගුරුවරු ටික සියලු දෙනාගේ මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න නැහැ මම අපේ දිනේෂ්ට එන්න කියනවා ඔයාලට අර ඉස්තරේ කියලා දෙන්න අපේ ගැන අද රෑ 9ට හැමෝම එන්න ලින්ක් එක වැටේ group වලට ලින්ක් එක වැටුන් නැත්නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න WhatsApp 0යි 70යි 52යි 35යි 257 මම ලින්ක් එක දාන්න ඉක්මනින් WhatsApp මැසේජ් එකක් දාලා තියන්න හරි එහෙනම් දිනේෂ්ට එන්න කියලා කියනවා ඉතුරු විස්තර ටික ඔයාලට කියලා දෙන්න හරි හරි ළමයි දැන් ඇප් එක ගැන ඔයාලට පැහැදිලි කිරීම කරන්නයි ලෑස්ති වෙන්නේ මම අපේ සරෝජ් සෝමරත්න ඒ කියන්නේ අපේ සීමා සායතන ප්‍රධානී එයා තමයි ඇප් එක සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ මම යාව මේ වෙලාවේ පින් කරලා තියෙනවා දැන් සරෝජ් මම බලමු චුට්ටක් ආයිට් ඉන්නවා අපිට පේනවා හරි සුබම සුබ දවසක් පුතේ ඔබ සියලුම දෙනාට ඉතින් සමහරු සීමාස් এডুকেෂන් එක දන්නවා සමහරු දන්නේ නැහැ සීමාස් এডুকেෂන් කියන්නේ අපිට ලංකසල දිනේෂ්සල ප්‍රභාත්සල ශහන්සල සුජිත්සල ආහර්ෂසල මංජුලසල හම්බුන තැන ඉතින් මේ සර්ලා එක්ක මේ ගමන යන්න පටන් ගත්ත දවසේ ඉඳන් පුතේ අපිට පෙවුණා දරුවන්ගේ වෙනස දරුවෝ පන්තියට ආපු දවසේ ඉඳන් ලකුණු වැඩි වෙනවා එයාලා පන්තිය ඉස්සරහට යනවා ඉතින් ඒකත් එක්ක අපි සර්ලාගෙන් ඉල්ලීමක් කරා සර් මෙන්න මේ රෙකෝඩින්ග්ස් ටික අපි දාලා මේ දරුවන්ට උදව්වක් කරමු මොකද මේ රෙකෝඩින්ග්ස් ටික දාන්න සර්ලාගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක පොඩ්ඩක් අමාරුයි ඒක අපිට තේරලා තියෙනවා ඒක නිසා සර්ලා අපිට මේ අවස්ථාව දුන්නා ඉතින් පුතේ අපි මේ අවස්ථාව ඔබට දෙනවා මේ ලැප් එක වෙනුවෙන් ඇත්තටම ගිගාබයිට් එකට යම් කිසි පිරිවැයක් යනවා සර්වර් කෝස්ට් එකක් යනවා ඒ කෝස්ට් එක සර්ලා විසින් දරන්න එකඟ වුණා ඒකින්ද තමයි ඔයාලට මාසෙකට රුපියල් 200ක වගේ ඉතාමත් පොඩි මුදලකට සියලුම රෙකෝඩින්ග්ස් කැමැති වාර ප්‍රමාණයක් විභාගයට යනකම්ම බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ඉතින් පුතේ මේ platform එක ඉතාමත්ම භාවිතයට ලේසි අපි කිව්වොත් සරල උදාහරණයක් විදිහට කිව්වොත් YouTube channel එක search කරලා subscribe කරලා bell notification එක click කරනවා වගේම lazy procedure එකක් තියෙන්නේ මම ඔයාලට මේ වෙලාවෙම register වෙන විදිය කියලා දෙන්න Android phones තියන අය Samsung වෙන්න පුළුවන් ඒ වගේ Android phones තියන අය Play Store එකෙන් Simas Kurunayagala Simas Education app එක download කරගන්න එහෙමත් නැත්නම් Apple devices තියනවා නම් ඔයාලට පුළුවන් Safari browser එක ඔස්සේ simas.lk එකට ගිහිල්ලා register වෙන්න. මම step by step පියවරෙන් පියවර register වෙන විදිය දැන් කියලා දෙනවා. හොඳයි. ඉතින් මම මේ register වෙන process එක කියලා දෙන්න කලින් දේවල් ටිකක් කියන්න ඕනේ. ඉතින් මේ බ්‍රහස්පතින්ද වෙනකම් පුතේ ඔයාලා මේ registration procedure එක මම කියලා දෙන්න යන මේ වැඩේ කරොත් ඔයාලට මේ මාසෙට කිසිම මුදලක් ඇප් එකට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මාසෙ කරන වීඩියෝස් ටික සියලුම දේවල්
නොමිලේ බලන්න පුළුවන්. ඔයාලා සර්ලගේ පන්තියට සම්බන්ධ වුණොත් ඔයාලට සියලුම වීඩියෝස් ටික නොමිලේ බලන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලස් දිනේෂ් සර්ගේ පන්තියට සම්බන්ධ වුණා. 6 month program එකේ අගෝස්තු මාසයට සම්බන්ධ වුණොත් ඔයාලට simas.lk එහෙම නැත්නම් Play Store එකේ Simas Education app එක ඔස්සේ ඔබට සියලුම වීඩියෝස් ටික නොමිලේ බලන්න පුළුවන් විභාගයට යන දවස දක්වාම. හොඳයි. මේ app එකේ registration procedure එක තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. ඒකත් එක්කම පුතේ විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මේ app එකේ සතියෙන් සතියට ඔයාලට exams තියෙනවා. ඔයාලව rank කරනවා, batch top ලා තෝරනවා. ඒ වගේ වැඩ ගොඩක් මේ app එක තුල සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඕනෙම mobile network එකකින් මේකට ඔයාලගේ education package එකක් දාගෙන log වුණොත් කිසිම අමතර data පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. ඔයාලගේ Zoom package එක ඔස්සේ තමයි මේකට data charge වෙන්නේ. එහෙම නැතුව අතින් data කපාගෙන charge එකක් ඔබට යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. දැන් මම කියලා දෙන්න යන්නේ register වෙන ආකාරයේ ඉතාමත් පහසුයි වැඩි වෙලාවක් යන්නේ නැහැ. අපි හිතමු හරිද මම දැන් ඔයාලට screen එක share කරනවා. Screen එක ඔයාලට full screen පේනවා ඇති කියලා මම හිතනවා. simas.lk site එකට ගියොත් ඔබට පේනවා online classes සමග සම්බන්ධ වෙන්න කියලා උඩම button එක. මෙන්න මේ විදිහට. online classes සමග සම්බන්ධ වෙන්න. ඒක click කරන්න. Mobile site එකකින් ගියොත් මෙන්න මේ විදිහට පෙන්වන්නේ online classes සමග සම්බන්ධ වෙන්න කියන button එක එතනක් තියෙනවා. එහෙම නැත්නම් click here to login කියලා button එකක් තියෙනවා. ඒක click කරන්න ඕනේ. මම මේ තාම කියලා දෙන්නේ browser එකකින් simas.lk site එකට ගියොත් කොහොමද කියලා. හරිද? Browser එකකින් app එක download කරගෙන නෙමෙයි. හරිද? එහෙම ගිහිල්ලා click කරාට පස්සේ ඔබට පෙන්නනවා මෙන්න මෙහෙම screen එක. App එක download කරගෙන තිබ්බ කෙනෙක් නම් ඔබ කෙලින්ම මේ screen එක තමයි පෙන්වන්නේ. හැබැයි browser එකේ යනවා නම් ඔබට අර කලින් පෙන්නපු screen එක දිස්සනවා. එතනින් classes join වෙන කියන button එක click කරාට පස්සේ එන්නේ මේ screen එක. එතකොට මෙතන තියෙනවා යටම පල්ලෙහාම register කියලා button එකක්. register කියලා button එක. මෙතන ඉන්න පුළුවන් පුතේ කුරුණෑගල සීමාස ආයතනයෙන් දැනටමත් එන කට්ටිය. ප්‍රශ්නයක් නැහැ. ඒ සියලුම දෙනා register කියන button එක click කරන්න. register කියන button එක click කරන්න. ඊට පස්සේ register කියන button එක click කරාට පස්සේ ඔබට පෙන්නනවා options දෙකක්. Options දෙකක්. Institute Student Register, New Student Register කියලා. Institute Student කියලා උඩත් පෙන්නන්නේ, කොළපැටින් පෙන්නන්නේ. දැනටමත් සීමාස ආයතනයට ඔබ එනවා නම් ඔබ click කරන්න ඕනේ කොළපාට button එක. හැබැයි ඔබ සීමාස ආයතනයට දැනට ඇවිල්ලා register වෙලා නැත්තම්, register වෙලා නැත්තම් මං හිතනවා බහුතරය ඉන්නේ සීමාස ආයතනයට ඇවිල්ලා නැති, සීමාස ආයතනයට register වෙලා නැති පිරිස. එයාලා නිල් පැහැති බටන් එක තමයි ක්ලික් කරන්න ඕන. මම බහුතරය අලුත් ස්ටුඩන්ට්ස්ලා කියලා හිතාගෙන register වෙන ආකාරය දැන් පැහැදිලි කරගෙන යනවා. එතකොට ඔබ නිල් පැහැති බටන් එක new student register කියන එක ක්ලික් කරාට පස්සේ ඔබට තිරය දිස්සනවා. මෙන්න මේ වගේ තිරයක්. recording එකක් දාලා තියෙන අපේ ජනාධිපතිතුමාගේ නම තමයි දාගෙන යන්නේ. නම දාන්න තියෙනවා, පළමු නම දාන්න තියෙනවා, අන්තිම නම දාන්න තියෙනවා. ඉපදුන දවස දාන්න ඕනේ. ඔබ පිරිමිද ගැහනුද කියලා මේල් ෆීමේල් සිලෙක්ට් කරන්න ඕනේ. ඔබේ දුරකථන අංකය හරියටම ඇතුළත් කරන්න. හරි, දුරකථන අංකය හරියටම ඇතුළත් කරන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න ඕනේ. මේ පාස්වර්ඩ් එකේ අඩුම තරමේ කැරක්ටර්ස් 8ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 කියලා හරි characters 8ක් තියෙනවා. 8ට වඩා අඩු password එකක් enter කරන්න බෑ. enter කරා register කියන එක click කරා. ඊළඟට ඔබ අර දුන්න phone එකට
එනවා වන් ටයිම් පාස්වර්ඩ් එකක් එමන් නැත්නම් OTP එකක් හරිද OTP එකක් එනවා එතකොට ඒක දිස් වෙන්න මෙන්න මේ විදියට SMS එකක් ඔබේ ෆෝන් එකට ඇවිල්ලා ඇති මෙන්න මේ විදියට ෆෝන් එකට SMS එකක් ඇවිල්ලා ඇති ඒ SMS එකේ තියෙන නම්බර් එක මේ මේ අංක 6ක නම්බර් එක ඔබ අර දුන්න ඉඩේ එන්ටර් කරන්න ඕනේ ඊට පස්සේ confirm button එක click කරන්න තියෙනවා හොඳයි දැන් ඔබ ආයතනය register වෙලා ඉවරයි ඊට පස්සේ ඔබට මේ lesson pack කියලා වම් පැත්තේ උඩම එක කොටසක් පෙන්වනවා අන්න එතනින් තමයි ඔබ පන්තියට මුදල් ගෙවුවට පස්සේ කියන්නේ සර් මේ පළවෙනි මාසේ සර්ට අදාළ පන්ති ගාස්තුව විෂයට අදාළ පන්ති ගාස්තුව ගෙවුවට පස්සේ ඔබට මේ lesson pack ඔස්සේ සියලුම recording ටික පෙන්නනවා පන්ති ඉවරලා පැයක් දෙකක් යන ප්‍රථම ඒ recording එක simas.lk site එකේ අපි upload කරලා තියෙනවා එතකොට අපි කොහොමද මේ සයිට් එකේ දකුණු පැත්තේ පල්ලෙහා ඔබ බටන් එක එමත් නැත්නම් උඩ දකුණු පැත්තේ කෙළවර ඉරි තුනක් පෙන්වනවා දකුණු පැත්තේ පල්ලෙහා සෙටින්ග්ස් කියලා තියෙනවා නැත්තම් දකුණු පැත්තේ උඩ කෙළවරේ ඉරි තුනක් පෙන්නනවා ඔබ අන්නේ ඉරි තුන හරි සෙටින්ග්ස් කියන බටන් එක හරි ක්ලික් කරාට පස්සේ ඔබට පෙන්නනවා අංක 8ක නම්බර් එකක් නමට පල්ලෙහයි නමට පල්ලෙහෙන් අංක 8ක නම්බර් එකක් පෙන්නනවා 930 749 65 ඔන්න ඔය නම්බර් එක ඔබ ගෙවීම් කරන රිසිට් පතේ සර්ට ලියලා යවන්න ඊට පස්සේ සර්විසෙන් ඉතුරු වැඩ පිළිවෙල අපිට දැනුම් දෙනවා කරන්න තියෙන්නේ බොහොම කෙටි දෙය අර විදියට රෙජිස්ටර් වුණා ගෙවීම් කරාට පස්සේ සර්ට රිසිට් එක යවද්දි මේ නම්බර් එක ලියලා යවන්න හොඳයි මම විශ්වාස කරනවා මේ සියලුම දේ පැහැදිලි කියලා chat එකට දැන් දාලා ඇති පුතේ numbers කිහිපයක් සීමාස ආයතනයේ staff එකේ කිහිප දෙනෙක්ගේ numbers ඒ අයියලාට කතා කරන්න මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp ඔස්සේ මැසේජ් එකක් දාලා තියන්න අපි ඒ සියලුම දේවල් ටික බොහොමත්ම කෙටි කාලයකින් ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. මම නැවතත් අවස්ථාව දිනේෂ්ට ලබා දෙනවා. බොහොමත්ම ස්තුතියි සර් අපිට මේ අවස්ථාව ලබා දුන්නට. හරි බොහොම ස්තුතියි අපිට ඇප් එක ගැන ගොඩක් හොඳින් පැහැදිලි කරාට අපේ සරත් සෝමරත්න අපේ ආයතන ප්‍රධානි සීමාස ආයතන ප්‍රධානි තවත් මේ ගැන අපි ඉදිරියේදී පුතේ වීඩියෝස් දාලා පැහැදිලි කරනවා කාසි ඉවර නෙමෙයි චූටි කාරණාවක් කියලා තමයි ඉවර කරන්න තියෙන මට කියන්න බැරි වෙච්චව දෙක තුනක් පළවෙනි එක තමයි පුතේ අපි හැම ක්ලාස් එකම ඇප් එක හරහා මේ රෙජිස්ටර් වෙන විදිහ තව ටිකක් සරලවත් අපි පැහැදිලි කරනවා ආයතනත් එක්ක එකතු වෙලා හරි ලේසි වැඩක් පුතේ මේක තියෙන්නේ රෙජිස්ටර් වුණාට පස්සේ හැම මාසෙම ඕක ගහ පාස්වර්ඩ් ගහ රෙජිස්ටර් වෙවි ඉන්න දෙයක් නැහැ ඊළඟට එක්සෑම් තියෙනවා අපි මේක හරහා තමන්ගේ ප්‍රගති වර්තාව මේක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් රෑන්ක් එකක් හදලා දෙනවා ළමයිට තමන් ට්‍රයි කරන්න ඕන තමන්ගේ රෑන්ක් එක පුළුවන් තරම් වැඩි කරගන්න ඉස්සරහට යන්න යන්න මාස 6 ඉවරනකොට රෑන්ක් එක වැඩි කරගන්න තමන්ගේ ප්‍රෝග්‍රෙස් එක තමන්ටම බලා ගන්න පුළුවන් ඇප් එක හරහා බ්‍රාස්පන්දර කාලේ ලියාපදිංචින හැම ළමයෙක්ම පළවෙනි මාසේ ඇප් රෙජිස්ට්‍රේෂන් එක අපි නොමිලේ දෙන්න ලෑස්ති කරලා තියෙනවා හෙට සහ අනිද්දා සහ අයින් අනිද්දා කියන දවස් 3 ඇතුළයි හරි 3 ඇතුළේ රෙජිස්ටර් වෙන ළමයිට හරි ඊළඟට මම එකව එතකොට සර් අපිට YouTube හරහා රෙකෝඩ් ලැබෙන්නේ නැද්ද ලැබෙනවා පුතේ ඒක මෙහෙමයි වෙන්නේ පවර් කට් නිසා ඇප් එකේ රෙජිස්ටර් නොවුනත් නැතත් ළමයි හිතන්න දැන් මම රෑ 7 ඉඳලා 9 වෙනකම් ක්ලාස් එකක් කරනවා කියලා ළමයෙක්ට කරන්ට් එක නැති නිසා ඒ වෙලාවට ක්ලාස් එකට එන්න බැරි වෙනවා එතකොට ඒ ළමයාට ඒක බලන්න අපි රෑ 12 වාගේ වෙනකම් YouTube link එක වළංගු වුණා YouTube link එක පැය දෙකක් හෝ දෙකමාරක් ඒ ක්ලාස් එක දාලා තියෙනවා අමතරව group එකේ WhatsApp group එකේම දාලා තියෙනවා එතකොට රෑ පැය 3ක් විතර ගියාට පස්සේ ඒ link එකේ අවලංගු වෙනවා ඊට පස්සේ නැවත ඒ link එක click කරලා record එක බලන්න බෑ ඊට පස්සේ ඔයාලා නැවත ඕනම දවසක ඕනම වෙලාවක ඕනම දවසක app එක හරහා ඕන recording එක බලන්න පුළුවන් හරි එතකොට අපි app එකේ register නොවන ළමයින්ට කිසිම අසාධාරණයක් කරලා නැහැ සාමාන්‍ය විදිහට පන්තියේ මෙහෙවනවා එතකොට 7 ඉඳලා 9 වෙනකම් තියෙන class එක power cut නිසා එන්න බැරි වුණොත් ඒ ළමයාට නැවත
12 වෙනකන් ඒක බලන්න පුළුවන් විදිහට අපි පැය දෙක තුනක් ඉස්සරහට වෙනම link එකක් YouTube link එකක් WhatsApp group එකේ දානවා හැබැයි ඒක private දානවා ඒකට පැය තුනකින් එක අවලංගු වෙනවා ඊට පස්සේ ඔයාලට නැවත අවශ්‍ය වෙනකොට අවශ්‍ය අවස්ථාවක record බලන්න තමයි අපි මේ app එක හඳුන්වලා දීලා තියෙන්නේ එතකොට අපෙන් record ඉල්ලන්න දෙයක් නැහැ ඔන්න එක බලන්න පුළුවන් එතකොට අතව පැහැදිලි ඇති කියලා හිතනවා right එතකොට අපි වැඩේ start කරේ වුණා අද හැම කෙනෙක්ගේම නිල වශයෙන් ආරම්භය ගත්තා ඔය group වලට තාමත් ඇතුළත් වෙච්ච නැති ළමයි කියනවා නම් දැන්ම group වලට ඇතුළත් වෙන්න ඊට පස්සේ අපි ඒ group වල ඉතිරි දැනුවත් කිරීම සියල්ල කරනවා කාලසටහන් සහ payment එක කරන්න කොහොමද ඒත් එකම වැදගත්ම දේ පුතේ සරස විසත්කාර නොමිලේ පන්ති නවත්තන්නේ නැත අද දවසේ පන්ති ටික නැවැත්තුවේ පුතේ මේක අපිට මේ මේ පණිවිඩේ මේ දැනුවත් කිරීම ළමයිට කරන්න අවශ්‍ය නිසා එතකොට හෙට ඉඳලා හැමදාම නෙමෙයි පුතේ ඉස්කෝලේ පටන් ගද්දී අමාරුවෙන් හවස 5 ඉඳලා රෑ 11 දක්වා හැම පන්තියටම ඉන්න. ඒත් අපිටත් පන්ති ටික කරගන්න වෙන්නේ නැහැ නේ මේ 6 month එකේ පන්ති ටිකත්. ඒ නිසා දවසකට විෂයන් තුනක් විදිහට වාගේ අපි සරසවි සත්කාර ක්‍රියාන්විතය දිගටම සම්පූර්ණ නොමිලේ ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරනවා. ඒක නවත්තලා නෙමෙයි මේක පටන් ගන්න. හොඳේ. හරි අපි එහෙම ගුරුවරු නෙවෙයි. හරි ඒ කතාවත් ඒ පණිවිඩෙත් ළමයිට දෙනවා. ඒක අපි හැමදාම නොකර සතියේ දවස් තුනක් කරන්නේ ඉස්කෝලේ පටන් ගත්ත නිසා වලට මහන්සි නිසා. හරි එතකොට හැමදාම කරන්න බැරි නිසා සා 6 month එකට අපිට වැඩි කාලයක් ගතවන්න වෙන නිසා අපිත් මිනිස්සු වෙන නිසා අපිටත් මහන්සි නිසා හරි ඒක නිසා අපි ඒකත් කරගෙන යනවා සරසවි සත්කාර කාලසටහන සා 6 month කාලසටහන කියන දෙකම අපි දවසක් ඇතුළත හෙට දින ඇතුළත ඔයාලා join වෙච්ච group වලටම message එකක් දාලා දැනුවත් කරනවා right මම හිතනවා තවත් මුකුත් ගැටලු නැතුව ඇති කියලා හරි මුකුත් ගැටලු නැහැ නේ පුතේ නැහැ right හරි එහෙනම් අපි හම්බෙමු 6 month course එකට ලියාපදිංචි වෙන ළමයිගේ ප්‍රතිඵලය අපි සියල්ල තහවුරු කරනවා යම් හේකින් පිස්සුවක් කියලා හෝ උඹලා වැඩේ අලවුනොත් එහෙම උඹලගේ වැරද්දක් නිසා ඒත් පුතේ අපි දෙවන වතාවට උඹලට සමාව දීලා ඊළඟ 6 month එක සම්පූර්ණ නොමිලේ දෙනවා හරි ඒක නිසා කවුරුත් අල කරගන්න එපා අපිට ඊළඟ අවුරුද්දේ නැවත මේ ළමයි 6 month එකෙන් නොදකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අර කවුරුත් එහෙම බලාපොරොත්තු වෙන්න බාසර් ඊළඟ මාසේ ඊළඟ මාසය ඊළඟ අවුරුදු 6 month එක නොමිලේ දෙනවලුනේ හරි එහෙම දෙනවයි කිව්වට එහෙම කවුරුත් මේවර රෙජිස්ටර් වෙලා නැහැ පුතේ ඒක හරි සතුටුයි අපිට කියන්න අපි ඊපර ළමයිට කිව්වා කැමතිනම් මේ වරේ ළමයිට කියලා නැහැ කවුරුත් රෙජිස්ටර් වෙලා නැහැ ඔක්කොම ගොඩ ගිහින් පුතේ ඔක්කොම ගොඩ යනවා ගුරුවරු ඔක්කොම දක්ෂයි ලංකාවේ අංක එකේ ගුරුවරු හරි ඒක නිසා අපි හම්බෙමු සරසවි සත්කාරයෙන් සා 6 month class වලින් සා කාලසටහන හෙට දවස් ඇතුළත දැනුවත් කරනවා right එහෙනම් හැම ළමයෙක්ම බුදු සරණයි දෙපිටයි කැමරාව ගලවලා තියෙන නිසා කැමරාව නැතුව සර් අවිල මේ කතා කරේ හරි එහෙනම් මම ඔබෙන් සමුගන්නාමා ගණිත දේශක දිනේෂ් ලක්මා හරි බුදු සරණයි දෙපිටයි